नमद नाटम तेरवान सरनाई अद वर्ष दिदास विसिहत्तरे अक्टोबर मासे दहावेनी बृहस्पतिंदा अपि कल्याण मित्र मित्रया निक्रस्सुने महाचार्य रेरुकाने चंदमिल गौरवनीय स्वामी वहन्से विसिन रचना करन लद अभिधर्म मार्गे नमति ग्रंथरत्ने दहम करुणु साकच्छा किरीम संदहा ए संदहा दम सभावट पेमिनि ओब सैम देना इता गौरवेन पिलिगन्नवा अपि වැඩසටහනට පිවිසෙන්නට ප්‍රථම තිසරණ සහිත පංචශීලිය සමාදන් වෙමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तत्यंपि बुद्धं शरणं गच्छामि तत्यंपि धम्मं शरणं गच्छामि तत्यंपि संघं शरणं गच्छामि पाणातिपाता वेरमणी सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणी सिक्खापदं समादियामि मुसावादा वेरमणी सिक्खापदं समादियामि सुरामेरय मज्जपमादट्ठाना वेरमणी सिक्खापदं समादियामि अप समादन्नु तिसरण सहित पंचशीलय मेलव दीवनुव परलव सुगतिय निर्वाण अवबोधय पिनिसम उपनिश्रय संपतक् वेवा साधु 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 नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सम्मा संबुद्ध मतुलं ससद्धम्म गणुत्तमं अभिवादिय भासिस्सं अभिदम्मत्थ संगहं अतुल गुणयन्गेन प्रतिमंडित वु भाग्यवत् अरहत् सम्मा संबुद्धरजानन् वहन्सेटद तुन्लोकवासीन् किरेहि पतल महा करुणाविन् देशना कोट वदाल नीयानिक श्री सद्धर्म रत्नेटद अनुत्तरवु पिंकेतक बंधु आर्य महा संघ रत्नेटद अप्रमाण बेतिसितिन अभिधर्मार्थ संग्रहय कियमि साधु 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 समदिनाटम तेरुवन सरणाय अपि पसुगिय दवस दवसे कथा करा मे सक्वल गन एक इरहंदकिन एलिय लबन लोकयक एकट कियना सक्वल कियला भूमि 31ක් වශයෙන් එතකොට අපාය භූමියයි මිනිස් ලෝකෙයි දිව්‍ය ලෝක 6යි රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි එතකොට ඒ විදිහට පැහැදිලි කරා ඊළඟට ඒවැ යන්නේ කොයි කොයි අයද කොහොමද යන්නේ කියන එක ඒවට ඒවැ ගිල ප්‍රතිසන්දි ගන්න මොනවන ආකාරයකද කියන එකත් කතා කරා එතකොට ඒ භූමි පිළිබඳ නිකං දල අදහසක් ගන්න අපි पड़ी रूप सटना पेन्न एट दिन यट इंदम गता
අවීචිය තියෙනවා අවීචිය මහා නරකාදිය කියන එක අවීචිය ඔය මේ අට මහා නරකයේ පහළම තියෙන එක අවීචිය මේ පේනව නේද ෂෙයා වෙනව නේද පේනවා හරි පේනවා ආ හොඳයි එතකොට අවීචි අවීචි මහා නරකාදිය කියන අවීචිය කියන අර නියත මිත්‍යා දෘෂ්ටිකයෝ අනන්තරිය අකුසල් කරපු අය යන තැන තමයි මේ අවීචි මහා නරකාදිය අපාය අටෙන් පහළම. එතකොට මේවා වටේට අපි කිව්වා උසුපත් නරකක් තියනවා කියලා එක පැත්තකට 4 4 16 බැගින් 8 වරක් 8 මේ 16 වටක්. එතකොට ඒවත් මතක තියාගන්න ඒවා මෙතන සඳහන් වෙලා නැහැ. ප්‍රධාන නරක ටික තියෙන්නේ ප්‍රධාන නිරය ටික. එතකොට ඒක අන්තර මහා කල්ප එකක් ආයෂ. ඊට ඉහළින් තියෙනවා මහා තාප කියලා අන්තර කල්ප භාගයක් ආයෂ. නිරය තියෙනවා මනුෂ්‍ය වර්ෂ වලින් මේ මේ ගාන ආයත තියෙන නිරේ වර්ෂ 16000ක් ආයෂ. මහා රෞරව නිරේ වර්ෂ 8000ක් ආයෂ. මනුෂ්‍ය වර්ග වලින් ලොකු ගානක් එහෙම. ඊළඟට රෞරව නිරේ වර්ෂ 4000ක් ආයෂ. සංඝාත නිරේ වර්ෂ 2000ක් ආයෂ. කාලසුත්ත කියන එකේ නිරේ වර්ෂ 1000යි. සංජීව කියන එකේ නිරේ වර්ෂ 500යි. ඒතර මේවැ අර තමන් කරන අකුසල් වලට අනුරූප තැන් තියනවා කියලා කියන්නේ. දැන් මේ ඔය මනු හොරට බඩු කිරපු ඊළඟට මිනිස්සුන්ගෙන් අල්ලස් ගත්ත වයිට එක විදිහකට ඒ වගේ ප්‍රාණඝාත එක එක ආකාරයකට කරාම ඒ ඒ ආකාරවලට විපාක විඳිනේ කියන්නේ සත්තුන්ගේ බෙලි කැපුම් වගේ වුණාම සමහර නිරයවල් වල තියනවා බෙලි කැපි කැපි යන විදිහට තියෙනවා. ඊළඟට ඔය පොලියට අසාධාරණ පොලියට සල්ලි මුදල් සල්ලි දීපු ඒ ඇයට මේ ලෝදිය වගේ තියෙන ගංගාවල් තියෙනවා කියනවා වතුර බොහොම පිපාසෙන් ඇවිල්ලා ඒවා බිව්වහම ඒවෙන් බඩකට ඔක්කොම දැවිලා ගිහිල්ලා ආයි එතනම ඉපදිලා ආයිත් ආයිත් ඒ ආයුෂ ඉවර වෙනකන් ඒ වගේ දුක් විඳිනවා. ඒ ආකාරයට ඒ ඒකයි මේ හැම අපායකම ඒ තියෙන අපා දුක එක නෙමෙයි විවිධාකාරයි ඒ අකුසල්ලට අනුව. එතකොට ඒ ටික තියෙනවා. ඊළඟට දැන් මනුෂ්‍ය ලෝකේ කියන කොටසට තමයි අයිති අර තිරිසං සත්තු. ඒ තිරිසං ලෝකයක් තියෙන්නේ. තිරිසං අය ප්‍රේතියොත් සමහර අය ඉන්නවා. ඊළඟට අසුර පිරිසුත් ඉන්නවා මනුෂ්‍ය ලෝකේ කියන කොටසේ. ඊළඟට තියෙන්නේ දිව්‍ය ලෝක 6. චතුම් මහා දිව්‍ය රාජික කියන දිව්‍ය ලෝකේ තමයි මනුෂ්‍ය ලෝකෙට ආසන්නවම තියෙන්නේ. දිව්‍ය වර්ෂ ආයුෂ 500ක් තියෙනවා. මනුෂ්‍ය වර්ෂ නම් 90000ක්. නෑ නව කෝටියක් කෝටි 9ක්. ඒ වගේ තාවතින්ස දිව්‍ය ලෝකයේ දිව්‍ය වර්ෂ 1000යි මනුෂ්‍ය වර්ෂ වලින් 3 කෝටි 60 ලක්ෂයක්. එහෙම නෑ ඒකත් එන්නේ 36 කෝටියක්. ඒ විදිහට ඉහළට ඉහළට යනකොට ආයුෂ වැඩි වෙනවා. එතකොට තුසිත දිව්‍ය ලෝකයේ බෝසතාණන් වහන්සේලා ඉන්න දිව්‍ය වර්ෂ 4000ක්. නිම්මාන රති කියන එකේ දිව්‍ය වර්ෂ 8000ක්. පරිනිම්මිත වසවර්ති කියන අය වසවර්ති මාර්යත් ඉන්නවා ඒකේ. ඒ දිව්‍ය ලෝකේ දිව්‍ය වර්ෂ 16000ක්. එතකොට මේ කාම භූමි. මනුෂ්‍ය ලෝකේ ආයුෂ නියතයක් නැහැ. දැන් මනුෂ්‍ය ලෝකේ අසංකේය ආයුෂ තියෙන කාල පරිච්ඡේදයක් තියෙනවා. අවුරුදු 10 පරමායුෂ තියෙන කාල පරිච්ඡේදයක් තියෙනවා. එතකොට ඒ අතරතුර ආයුෂ වෙනස් වෙවි තමයි මිනිස්සුන්ගේ පැවැත්ම තියෙන්නේ. ඊට ඉහළින් තියෙනවා රූපාවචර ලෝක. අපි කිව්වා අර එකම තලයේ තුන තුන තියෙනවා කියලා. බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියලා. එතකොට මේ බ්‍රහ්ම ලෝක වල අඩුම ආයුෂ තියෙන බ්‍රහ්ම ලෝකෙත් මහා කල්ප තුනෙන් එකක් ආයුෂ තියෙනවා බ්‍රහ්ම පාරිසජ්ජ. ඊළඟට බ්‍රහ්ම පුරෝහිත කියලා කියන්නේ මේ බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මයින්ට පුරෝහිත වශයෙන් වැඩ කරන බ්‍රහ්මයෝ ඉන්න. ඒ අයට මහා කල්ප භාගයක්. මහා බ්‍රහ්මයින්ට මහා කල්ප එකක්. ඊළඟට තියෙන ද්විතිය ධානික භූමියේ මෙතන අපි කිව්වා පංචක ක්‍රමයට ගත්තොත් ද්විතිය ධාන තතිය ධාන බ්‍රහ්මයෝ ඉන්නවා කියලා. එතන මහා කල්ප 2යි මහා කල්ප 4යි මහා කල්ප 8ක්. ඊළඟට තතිය ධාන තලයේ පරිත්ත සුභ අපමාන සුභ සුභකින්න. ඒවැ මහා කල්ප 16ක් මහා කල්ප 32ක් මහා කල්ප 64ක් ආයුෂ තියෙනවා. ඊළඟට තියෙන්නේ දැන් එතකොට තතිය ධාන චතුත්ථ ධාන වෙනකොට චතුත්ථ ධානයේ එකම තලයේ තියෙනවා වේහප්පල බඹ ලෝකයයි අර නාම නැති රූප විතරක් තියෙන අසංසත්ත බඹ ලෝකයයි. මහා කල්ප 500 බැගින් ආයුෂ තියෙනවා.
ඊළඟට තියෙන්නේ සුද්ධවාස අනාගාමීන් වහන්සේලා වැඩවාසය කරන සුද්ධවාස මේවත් රූප භූමි. එතකොට ඒකේ චතුත්ත ධාන එහෙම නැත්නම් පංචක ධාන සුද්ධවාස පහක් තියෙනවා. ඒවේ ආයුෂ 1000යි 2000යි 4000යි 8000යි 16000යි. ඊළඟට තමයි අරූප භූමි හතර තියෙන්නේ. එතකොට අරූප භූමි හතරෙන් ආකාසානංචයතන බඹලෝ 15ම මහකල්ප 20000යි විඥානංචයතනේ මහකල්ප 40000යි ආකින්චඤ්ඤායතනේ මහකල්ප 60000යි නේවසඤ්ඤානාසඤ්ඤායතනේ මහකල්ප 84000යි. ඒතකොට දුරත් මේ ආකාරයට දකුණු පැත්තේ දක්වලා තියෙනවා. යොදුන් 55000ක් ආසන්න වශයෙන් එකිනෙකට උසින් පිහිටලා තියෙනවා කියලා. ඕක තමයි සක්වලක් කියන්නේ. ඒතකොට ඔවගේ සක්වල 1000ක් එකතු වුනාම 1000 ලෝක කියලා කියනවා. ඊළඟට 2000ක් ඒ 1000 1000න් වැඩි කරාම 30000යි. ඒක ආයි 1000න් වැඩි කරාම 30000යි. ඊළඟට දසදහස්සී ධර්ම බ්‍රහ්ම ලෝක කියලා තියෙනවා. දසදහස්සී ලෝක කියලා තියෙනවා. ඊළඟට තියෙනවා කෝටි ලක්ෂයක් සක්වල කියලා බොහෝ ඒවා එකතු වෙලා. ඒතකොට ඒ කියන්නේ මේ සක්වල කියන එකේ භූමි කියන එකේ ලෝක විශය අචින්තයයි කියලා කියනවා. ඒ කියන්නේ ලෝක තියෙන ලෝක ප්‍රමාණය කෙනෙකුගේ නුවණින් දකින්න බැරි තරම් විශාලයි. ඒ ටික තමයි ලෝක භූමි ආදිය ගැන තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කතා කරලා අද පාඩමට යමු. කොහොම පින් නීත මහත්මිය මේ සටහන දුන්නට මේ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් හොඳට සටහන් කරගන්න පුළුවන් පැහැදිලිව තියෙනවා. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය, මේ කාර අභිධර්ම මාර්ගයේ නෙවෙයි තියෙන්නේ නේද? මේක මම මේ පිටින් ගත්ත මේ පිටපතක්, අපි මේ වෙන පන්තියකට පාවිච්චි කරපු එකක්. හරි. අභිධර්ම මාර්ගයේ මේ සංඛ්‍යා තියෙනවා, පුළුවන් හදාගන්න. සංඛ්‍යා තියෙනවා, තමන්ට කැමති විදිහකට මේක රවුමට හරි ඕන විදිහකට දාලා හදන්න පුළුවන්. ඕකේ, තෙරුවන් සරණයි. එතකොට ශ්‍රීමති මහත්මිය, මෛත්‍රී බුදුන් වහන්සේ මේ ලොව පහළවන්නේ එන්නේ කොච්චර කාලයකින්ද? ඔව්, එතකොට ඒක තියෙන්නේ බුද්ධ වංශ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනාගත වංශ දේශනාවේ තමයි ඒක තියෙන්නේ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන්නේ මිනිස්යාගේ ආයුෂ දැන් ඉන්න මිනිස්යාගේ ආයුෂ අවුරුදු 10ට බැහැලා ඊට පස්සේ ඒගොල්ල පින්දහම් කරලා අසංකේයයට නැගලා ආපහු බැහැගෙන එනකොට අවුරුදු 80000ක් ආයුෂ තියෙන කාලේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ කල්ප වශයෙන් ඒක සංඛ්‍යා වශයෙන් කියන්න අමාරුයි නේද? කල්ප වශයෙන් මේක මේ ලක්ෂ්මී මහත්මියට හම්බෙලා තියෙනවද? අවුරුදු 80000ක් ආයුෂ තියෙන කාලේ කියනවා. හැබැයි අසංකේයයට නැගලා ආපහු බැහැගෙන එන කාලේ කියලාත් කියනවා. ඉතින් කල්ප වශයෙන් මේක හදන්න පුළුවන් නම් පොඩ්ඩක් බැලුවට කවන්නේ නෑ. මම නෑ එහෙම නෙමෙයි කිව්වේ. දැන් අවුරුදු 100කට අවුරුද්දකින් ආයුෂ අඩු වෙනවා කියනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ සාමාන්‍යයෙන් අවුරුදු 100ක් වගේ ආයුෂ කියලා කියන්නේ. එතකොට දැන් 2500 වෙනකොට අවුරුදු 25කින් පරමායුෂ අඩු වෙලා දැන් ආයුෂ කියන්නේ 75ක් වගේ. අන්න එහෙම අඩු වෙවි යනවා කියලා කියනවා. එතකොට මේ ගණන් හදන්න දක්ෂ කෙනෙකුට නම් පුළුවන් ඔක හදන්න. නෑ මම කල්පනා කරේ දැන් ඔය නරකාදී ලෝක ගැන අමතක කරමුකෝ. එතකොට දැන් ඔය බ්‍රහ්ම ලෝකයකට ඒ වගේ ගියා වුණත් මෛත්‍රී බුදුන් වහන්සේ මගේ හැරෙන්න පුළුවන් කියන එකයි මම කියන්නේ. දැන් මේ අරූප භූමියට ගියත් බුදුරජාණන් වහන්සේලා 19ක් හම්බුණත් මුණ ගැහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක තමයි මහාකල්ප 84000. ඒක තමයි මේවැ තියෙන අවාසිය. එතකොට සෝවාන් වෙලා ගියොත් අනතුරක් නැහැ අරූප භූමියල. එහෙම නැත්නම් ඒක ලොකු අවාසියක්. මොකද සසරේ සැරිසරණ එක මේ සැපක් නෙමෙයිනේ. දැන් මේ භූමියල ආයුෂ ඉවර වෙනකොට මේ චුත්ත වෙලා ඇවිල්ලා කාම ලෝකෙටනේ උපදින්නේ. දැන් මේ අරූප භූමියලත් රූප භූමියලත් අරූප භූමියල නම් කාම ලෝකෙ උපදිනා ත්‍රි හේතුකව. රූප භූමියෙන් චුත්ත වෙන අයට ඒක එහෙම කියන්න බෑ. සමහර විට කාම ලෝකේ සමහර විට ඒ ඇත් කාම ලෝකේ කොහේ හරි තැනක උපදිනවා. ඉතින් ඊට පස්සේ ආයිත් ඒ ඇයට නිරයට උනත් යන්න පුළුවන් පසු ජීවිතවල. ඒක නිසා නියතයක් නෑ. ගතිය නියත වෙන්නේ අනිවාර්යයෙන්ම මාර්ගඵල ලැබෙන සෝවාන් මාර්ග පලස්තෙක් වෙනතුරු නිරයට යන්නේ නැහැ කියලා කියන්න බෑ. කියන්නේ මේ
නියත විවරණ ලැබපු මහබෝසතාණන් වහන්සේලා පවා නිරයට ගිහිල්ලා තියෙනවා. දැන් අපි බලන අපේ මහබෝසතාණන් වහන්සේ මොන තරම් ත්‍රිසං ආත්මවල ඉඳලා තියෙනවද? කපිජාතකේ වඳුරෙක්, ෂඩ්දන්ත ධාතකේ ඇතෙක්, මොනරෙක් වෙලා හිටියා. ඊළඟට මේ වටුකුරුල්ලෙක් වෙලා හිටියා. ඊළඟට මේ අර කව කිඳුරෙක් වෙලා හිටියා. මොන තරම් ජීවිත ගණක් තව උෂභ රාජයෙක් වෙලා හිටියා, මුවෙක් වෙලා හිටියා, නිග්‍රෝධ මිග ජාතකේ. එතකොට ඒ කියන්නේ ඒ ත්‍රිසං ලෝකෙනේ, ත්‍රිසං අපායනේ. ඒ වගේ අවීචි මහ නරක ආදියට විතරලු යන්නේ නැත්තේ නියත මේ විවරණ ලැබපු උපෝසතනන් වහන්සේ නමක්. අනිත් ඕන තැනක උපදින්න පුළුවන්ලු සුද්ධවාසෙත් ඇර. අනිත් එක තමයි අරූප භූමියල උන්වහන්සේලා උපදින්නෙත් නැහැ. අරූප භූමියේ සුද්ධවාසයි අවීචියයි ඇර ඕන තැනක උපදින්න පුළුවන්ලු. ඉතින් ඒ වගේ ගතිය කියන එක මේ නියත වෙන්නේ මාර්ගඵල ලැබුවොත් විතරයි. අර සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුනවත් අඩුම තරමින් ප්‍රහාණය කළොත් ගතිය නියතයි. එතකොට ශ්‍රීමති මහත්මිය, දැන් කෙනෙක් සෝවාන් වුණා හරි නැතුව හරි, එතකොට තුසිත දෙව්ලොවට ගියොතින් මේ ධර්ම සාකච්ඡා කළා එවෙන් මාර්ගඵල ලබා ගන්න පුළුවන්ද? පුළුවන්. දැන් දිව්‍ය ලෝකවල දැන් ඔය මේ බුදුරජාණන් වහන්සේ නමක්, බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ධර්ම දේශනා කරනකොට මිනිස්සුන්ට වඩා වැඩිපුර ප්‍රමාණයක් දෙවිවරු බ්‍රහ්මයෝ තමයි මාර්ගඵල ලබලා තියෙන්නේ. ඉතින් බොහෝ වෙලාවල අසංකේය ගණන් මාර්ගඵල ලබලා තියෙනවා. ඉතින් තුසිත දිව්‍ය ලෝකේ වුණත්, තුසිත දිව්‍ය ලෝකේ ආයුෂ කොච්චරද? දිව්‍ය වර්ෂ 4000ක්. එතකොට ඒ වගේ කෝටි 576ක් වගේ. ඉතින් මේ ඒවැ ඉඳලා දැන් දිව්‍ය ලෝක කියන්නේ කාම භූමි. දිව්‍ය ලෝකවලත් පෞල් ජීවිත තියෙනවා, රජවරු ඉන්නවා. ඉතින් ජීවත් වෙන්නේ කාම භූමියක ජීවත් වෙන විදිහට. ඒක නිසා ඉතින් මේ එතනින් චුත්ත වෙලා කොයි දැන් අනිත් දිව්‍ය ලෝකෙන් හැම වෙලේම චුත්ත වෙන්නේ අර කරුණු පහක් පහළ වෙලානේ. අර මල් පර වෙලා, ඇඳුම් කිලුටු වෙලා, දාඩිය දාන්න අරගෙන, ඊළඟට තමන්ගේ ආසන රුචි නැතුව අන්න ඒ වගේ හිතේ නරකින්නේ, හිත සතුටින් නෙමෙයිනේ. ඒ වගේ වෙලාවල ඉතින් පුළුවන් මේ අපායට උනත් යන්න, දිව්‍ය ලෝකෙ ඉඳලා පුළුවන් අපායට යන්න. එතකොට ඒ වගේ ඉතින් ඒක නිසා ඒක තමයි භාග්‍යතුන් වහන්සේ භවය වර්ණනා කරේ නැත්තේ, මේ මොහොතකටවත් වර්ණනා කරන්නේ නැහැ කියලානේ දේශනා කරේ. ඒවා ඉඳලා කුසල් කරන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය කියනවනේ මේ තවතිසා දේවිය ලෝකෙට එහෙම මේ 15ක පොය දවසට ඇවිල්ලා ධම් සභාවේ ධර්ම දේශනා කරනවා කියලා රහතන් වහන්සේලා. ඉතින් ඒවා තියෙනවා. තවතිසා කියන්නේ තවතිංසයට. තවතිංසය. ඒ වගේම දිව්‍ය ලෝකවල ඉදිසියාව තියෙනවා. දැන් ඔය මේ සෙල්ලම් කර කර ක්‍රීඩාවට ලොල් වෙලා අර කිඩ්ඩා පදෝසික කියලා දෙවිවරු ඉන්නවා, මනෝ පදෝසික කියලා ඔය ඒ වගේ චුත වෙන අය ඉන්නවා මේ මනසින් අකුසල් කරලා. ඉතින් ඒ වගේ හැමදේම මිශ්‍රයි ඒවැ. මහබෝසතාණන් වහන්සේලාත් වැඩ ඉන්නවා. ඉතින් ඒක නිසා මේ හැම පැත්තෙම මේ කියන්න බැහැ. නමුත් මේ අවාසි තියෙනවා. හරි, ඕකේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ 120ක් තමයි මිනිසයාගේ ආයුෂ තිබුණේ කියලා තමයි හිතන්න පුළුවන් ඒ චරිතේ, බුද්ධ චරිතය ඇතුළු ආශ්‍රය කතාවලේ. එතකොට මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ වර්ෂ 80 කියන ඒකට මුකුත් එහෙම ඒක ස්වභාව ධර්මෙන්. ඒ කියන්නේ ඒක ස්වභාව ධර්මයට අනුව සිදෙන්නේ. දැන් මම ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලය සමහර දේශනාවල තියෙනවා නේද මහත්මිය, අවුරුදු 100යි කියලා. බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්නේ තමන්ගේ පරමායුෂයෙන් 5න් 4යි කියලා. එතකොට එහෙම ගත්තොත් උන්වහන්සේ 80ෙන් පිරිනිවන් පෑවා 100යි. හැබැයි සමහර උඟක් දේශනාවල මම අහලා තියෙනවා 120යි කියලා. නමුත් දැන් මහාකාශ්‍ය මහරහතන් වහන්සේ 160ක් හිටියා, ආනන්ද මහරහතන් වහන්සේ 120ක් හිටියා. ඒ වගේ තියෙනවා මේ විවිධ වෙනස්කම් තියෙනවා. ශ්‍රාද්ධ ස්වාමීන් වහන්සේ වැඩ හිටියා 160ක්. ඒ වගේ ඉඳලා තියෙනවා. දැන් අද කාලෙත් ඉන්නවනේ 100 අවුරුදු 112 ඉන්න 7 දෙනෙක් ඉන්නවනේ යුකේ වල අවුරුදු 112. ඒවා ඉතින් මම හිතන්නේ එක එක්කෙනාගේ ඒක ස්වභාවය.
කස්සප තෙරුන් වහන්සේ කස්සප රහතන් වහන්සේ පිළිවන්ට මොන අවුරුදු කීයක් ඉඳලද 160ක් කියලා නේද කියන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ හරි හරි ඔකේ ඒකට බක්කුල මහ රහතන් වහන්සේ 160ක් ඔව් 160ක් නේද ඔව් ඔව් ඒ වගේ තියෙනවා වෙනස්කම් අතිපූජනීය නාවිනියති ධම්ම ස්වාමීන් වහන්සේගේ දේශනාවකින් තමයි මම ගත්තේ මේ බුදුන් වහන්සේ නමක් වැඩ ඉන්නේ මේ පරමාවිෂයෙන් පහෙන් හතරයි ඒකට හේතුව උන්වහන්සේලා ගැර දිราපත් වෙලා එක්තැන් වෙලා ඒ වගේ තත්වයකට පත් වෙන්නේ නැති නිසා නැහැ කියලා කිව්වා ඒක නිසා ඉතින් හැබැයි මේ ස්වාමීන් වහන්සේලා විවිධ විදිහට දේශනා කරන බව මම අහලා තියෙනවා 120යි दिव्य लोकमेंटिक ඒ අකුසලයට චුත්ත වෙනවලු. ඉතින් ඒ වගේ තියෙනවා. මොකද මහා භද්‍ර කල්පය කියන්නේ දැන් අපි ජීවත් භද්‍ර කල්පය එතකොට මේ අපිට මට ඇහෙන්නේ නැහැ කවුද කතා කරන්නේ? මම නන්දිතා කතා කරන්නේ. මහා භද්‍ර කල්පය කියලා කියන්නේ එතකොට මේ අපි දැන් ජීවත් වෙන මේ කල්ප මේ ලෝකය නේද? මොකද්ද? महाभद्र कल्पे मैत्री बुधरा पहलवेलायुष क्रमें गेवी लगी इट पास लोके विनाशेनो अवृद्धाट बहला ඊට පස්සේ ලෝකේ විනාශ වෙනවා විනාශ වෙවි පවතිනවා අන්තරකල්ප 20ක් ඊට පස්සේ විනාශ වෙලා පවතිනවා අන්තරකල්ප 20ක් ඊට පස්සේ හැදෙමින් පවතිනවා අන්තරකල්ප 20ක් හැදිලා පවතින අන්තරකල්පෙට තමයි ආයි බුදු කෙනෙක් පහළ වෙනවා නම් පහළ වෙන්න පුළුවන්. අතට අන්තරකල්ප 60ක් බුදු කෙනෙක් නැතුව ඉන්න වෙනවා. අන්න ඒකයි තියෙන අනතුරු අපේ අපි ලොකු අනතුරක ඉන්නවා කියන්නේ ඒකයි. ඒ කාලවල එතකොට කරන කුසල කුසල අනු ඉතින් අපිට ධර්මයේ නැති ලෝකයක ජීවත් වෙන්න වෙනවා ඒ කාල වෙනකන් හිටියොත් නේද එහෙනම් අපි අද පාඩමට යමු පොඩට බලලා පාඩම බලලා මොනා හරි තව විශේෂ දෙයක් තියෙනවද ওই ලෝක ගැන ඒක පොතපත කියවන්න පොත්වල ගොඩක් විස්තර තියෙනවා මම ඊටාම කෙටියෙන් කිව්වේ දැන් අපි එදා කරේ දෙවනි පාඩම ඉවර කරානේ රූප භූමි ගැන කියලා ඊට පස්සේ ඒ ඒවා ප්‍රශ්න නැත්තම් අපි මෙතෙන්ට අද අපිට තියෙන තුන්වෙනි පාඩම ප්‍රතිසන්දි චතුෂ්කේ චතුෂ්ක කියලා කියන්නේ හතරක් හතරකින් යුක්ත කොටසකට ඒතර ප්‍රතිසන්දි හතරක් වෙන ආකාර තමයි තියෙන්නේ අපාය ප්‍රතිසන්දිය කාම සුගති ප්‍රතිසන්දිය රූපාවචර ප්‍රතිසන්දිය අරූපාවචර ප්‍රතිසන්දිය කියලා ප්‍රතිසන්දි හතරක්. අපාය ප්‍රතිසන්දි එකයි. අපායට ප්‍රතිසන්දි සිත් තියෙන එකයි අපාය උපදින්න ප්‍රතිසන්දි සිත් එකයි තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ දන්නවා. අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිත. මරණාසන්න කාලයේදී අකුසල කර්මයක් හෝ අකුසල කර්ම නිමිත්තක් හෝ अपाय गति निमित्त वेटहुना सत्वयाट चुति चित्त नमो वर्तमान भवये अंतिम सित निरुद्धवनु समगम मरणासन्ने वेटहुनुदे अरमुनु करमीन अकुसल विपाक उपेक्षा सागत संतीरन चित्ते अपाय भूमिये पहलवी उन्न अपाय प्रतिसंधिगन्न आकारे यम किसी केने
මරණාසන්නයට කිට්ටු වෙලා ඉන්නවා. දෙක අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්, සුමානකින් වෙන්න පුළුවන් මරණය සිද්ධ වෙන්නේ. ඒ සිතට යම් කිසි අකුසලයක්. එහෙම නැත්නම් අකුසලයට ගත්ත උපකරණයක් අකුසලයේ කරපු හැටි හරි ඒ වගේ දෙයක්. එහෙම නැත්නම් අපායේ ගිනි දැල් වගේ දෙයක් ඒ වගේ යමපල්ලෝ සමහර අයට පේනවා අපායේ නිදිසත්තු ඒ වගේ පේනවා. එහෙම නිමිත්ත ගති නිමිත්ත. එතකොට කර්මයක් වෙන්න පුළුවන්. කර්මය තමන් කරපු සතෙක් මරණ මරපු හැටි මතක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාට හරි ගහපු හැටි, බොරු කියපු හැටි ඕන දෙයක් මතක් වෙන්න පුළුවන්. එතකොට ඒකයි ඒක හෝ ඊළඟ කර්ම නිමිත්ත. ඒ කර්මය කියලා කරන්න ගත්තු උපකරණයක් හරි කර්මය කරපු හැටි හරි ඒ වගේ කර්මයේ පිළිබඳ නිමිත්තක් හෝ තමන් උපදින භූමිය අපාය භූමියේ ගති නිමිත්ත පහළ වුණහම ඒ සත්‍යයාගේ චුතිචිත්තය. චුතිචිත්තය කියලා කියන්නේ දැන් මේ භවයේ ඉපදුණු සිත පටිසන්ධි ඒ අරමුණ අරගෙන භවංග ඒ අරමුණම තමයි චුතිසිත්තය අරමුණ වෙන්නේ. අන්න ඒක තමයි චුතිසිත්තය. චිත්තය කියුවේ මේ භවයට අයිති දෙයක්. ඒ චුතිචිත්තය නිරුද්ධ වෙනකොටම අර මරණාසන්නේ වැටහුණු දේ අරමුණු කරමින් අකුසල විපාක උපේක්ෂාසගත සම්තිරණ චිත්තය අපාය භූමියේ පහළ වේ. එතකොට ওই 12 අකුසල් සිත්තලටම 12 නෙමෙයි 11යි මේ උපේක්ෂාසගත උද්දච්ච සිත ඇර අනිත් 11ේම විපාකය වෙන්නේ මෙන්න මේ එකම අකුසල විපාක සම්තිරණ සිත. ප්‍රාණඝාතයක් අරමුණු වුණත්, හොරකමක් කරපු, එහෙම නැත්නම් මේ ලෝභ සහගත දෙයක් අරමුණු වුණත්, ද්වේෂ සිතකින් කරපු ද්වේෂ සහගත දෙයක් අරමුණු වුණත්, මෝහසිතකින් විචිකිච්ඡාවෙන් තුනුරුවන්ට අගෞරව කරපු ඒ වගේ දෙයක් මතක් වුණත් පහළ වෙන්නේ ප්‍රතිසන්දි වශයෙන් අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිත. ඒකේ අදාළ විදිහට නිරේ පහළ වෙනවා. ඒ සිත පහළ වීමම සත්‍යයාගේ අපායේ ඉපදීමයි. ඒ සිත පහළ වෙනවා කියලා කියන්නේ අපායේ ගිහිල්ලා උපදින එක. අපායට යාමයි. චුතිචිත්තේට අනතුරුව මැරෙන සත්‍යයාගේ සිත් වැලටම අයත්ව උපන්නා වූ ඒ චිත්තය නිසා අතීත භවය හා වර්තමාන අපාය භවයත් සම්බන්ධ වේ. එතකොට අතීත භවයේ සිත නිරුද්ධ වෙනකොටම ඊට අනතුරුවම ඒ සිත් එකම මොහොතක්වත් ගැප් එකක් තියන්නේ නැතුව ඒ සිත් දන් වැලක පුරුක් වගේ ඊළඟ සිත පහළ වෙනවා අපාය. ඊට පස්සේ ඒ ප්‍රතිසන්දි සිත නිරුද්ධ වෙනකොට භවංග සිත් 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 පහළ වෙනවා. ඒක රූප පහළ වෙනවා. එහෙම තමයි සත්‍යයක් කියලා හටගන්නේ. එතකොට දෙවනු ඇති වෙන සිත් තමයි භවංග සිත් කියලා කියන්නේ. භවයේ අන්තිම සිත වශයෙන් නැතිවන්නේ ඒ සිතමයි. ඒ කියන්නේ ඒ අරමුණම අරගෙන ඒ සිතම තමයි පහළ වෙන්නේ. මෙසේ අපාය භූමියේ උපදන සත්වයනට අකුසල විපාක උපේක්ෂාගත සම්තිරණ චිත්තය ප්‍රතිසන්දි භවංග චුති වශයෙන් පවතී. එතකොට ඒ සතා ඒ නිරයෙන් කලුරිය කරනකම් ඒ අකුසල විපාක උපේක්ෂාසගත සම්තිරණ සිත තමයි ප්‍රතිසන්දි භවංග චුති විදිහට පවතින්නේ. එක සත්‍යයකට එක් භවයකදී ප්‍රතිසන්දිය වන්නේ භවංග වන්නේ චුතිය වන්නේ එකම සිතකි. එතකොට මේ සිත් භව මේ ප්‍රතිසන්දියෙන් ආපු සිත වෙනස් කරන්න බෑ. ඒක ඒකමයි. චුති වෙනතුරුම ඒක තමයි පවතින්නේ. වෙනස් කරන්න පුළුවන් අර ප්‍රවෘත්ති කර්ම. ප්‍රවෘත්ති වලින් එන ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට එතන අපාය ප්‍රතිසන්දි. අපාය ප්‍රතිසන්දි කියන එක එතනින් ඉවරයි. මං හිතනවා පැහැදිලි ඇති කියලා. මොකද අහන්න තියනවාද ඒ ගැන? හොඳයි. කාමසුගති ප්‍රතිසන්දි 9කි. ඒතර කාමසුගතියේ ප්‍රතිසන්දිදායක වෙන සිත් තියනවා 9ක්. කුසල විපාක උපේක්ෂාසගත සම්තිරණ මහා විපාක 8 කියන ඒවා තමයි ප්‍රතිසන්දි සිත්. එතකොට ජාත්‍යන්දාදී ඇතම් හීන මිනිසින්ද ජාත්‍යන්ද ජාති බදිර කෙලතොළු ඒ වගේ මේ නොයෙකුත් ආබාධිත මිනිසින්ට භූමිගත දෙවියන් ඇසුරු කර නැතම් විනිපාතික අසුරයන්ටද කුසල විපාක උපේක්ෂාසගත සම්තිරණය ප්‍රතිසන්දි වේ. එතකොට ඒ වගේ භූමිගත දෙවියන් ඇසුරු කරන විනිපාතික අසුරයන්ට
ඊළඟට කුසල විපාක උපේක්ෂා සාගත සම්තීන සිත පහළ වෙනවා හීන මිනිසින්ට. හීන මිනිසය කියලා කියන්නේ දුර්වල අනිත්‍යයට කන බොන විදිහට කන්න බොන්න බෑ, යන විදිහට යන්න එන්න බෑ, පොතපත කියවන්න බෑ, ඉගෙන ගන්න බෑ, රස්සාවකට යන්න බෑ. ඒ වගේ දුර්වල අවස්ථාවේ ඉන්නවා. සමහර වෙලාවට අවුරුදු 20 22 වෙලත් ඇඳේ උඩ අතර තමයි ඉන්න පුළුවන්, වාඩි වෙන්න බැරි ඒ වගේ ළමයි ඉන්නවා. ඉතින් ඒ අයට ඊළඟට විනිපාතික අසුරයින්ට උපේක්ෂා සහගත සම්තිරණ සිත තමයි ප්‍රතිසන්දි සිත වෙන්නේ. මේ කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණේ ඉතා දුබල කුසලයකගේ විපාක වශයෙන් ඇතිවන්නකි. මේක ඉතාම දුර්වල කුසලයක විපාකයක් කියලා කියනවා. මිනිස්ලව කුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණයෙන් පිළිසිඳ ගන්නා සත්වයෝ නම් උප්පත්තියෙන්ම අන්ධයෝය, බීරෝය, ගොළුවෝය, අඝානක කන් නැති අඝානකයෝය, කෙලතොළුවෝය, ඒ කියන්නේ කටින් වැක්කිරෙනවා කියලා ඒවා ගිලලා කට පිරිසිදුව තියාගන්න බෑ, හැමතිස්සෙම කටින් බේරෙනවා කියලා ඇඳුම් දිගේ පහලට ගලනවා. පිස්ස, පිස්ස කියන්නේ මානසික ආබාධ සහිතයි. පණ්ඩක, පණ්ඩක කියලා කියන්නේ ලිංග ભેදයක් නෑ, ස්ත්‍රීද පුරුෂද කියන්න බෑ. උභතෝ ව්‍යංජන, ඒ කියන්නේ ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග දෙකම සහිතයි. නපුංසක, නපුංසකයෝ කියලා කියන්නේත් ඒ වගේ ලිංගික ආබාධ තියෙන අය. ඊළඟ මම්මයෝ කියලා කියන්නේ කතා කරන්න බැරුව අර මේ ගොත ගගහ කතා කරන. ඒතර මේ අය මේ අය තවත් අය ඉන්නවා, තවත් ඉන්නවා නම් ඒ ඔක්කොම අර අහේතුක ප්‍රතිසන්දි ලබපු අය මනුෂ්‍ය ලෝකයේ. ඊළඟ අගහනක කියලා කියන්නේ ගහන ඉන්ද්‍රිය නැත්තෝ, ගාන ප්‍රසාදයක් නැහැ. කෙලතොලුව කියන්නේ වම දකුණ පවා නාඳුනන මෝඩ මිනිස්සුයෝ. කටේ කෙල රඳවා ගැනීමටවත් දැනුමක් ඔවුන්ට නැති නිසා ඔවුන්ගේ මුවින් කෙල වැගිරේ. එබැවින් ඔවුන්ට කෙලතොලුවෝ යයි කියත්. ස්ත්‍රී පුරුෂ භාවයන් පිළිබඳ විපර්යාස ඇතියෝ පණ්ඩකයෝය. ස්ත්‍රී පුරුෂ ලිංග දෙකම ඇත්තෝ උභතෝ ව්‍යංජනකයෝය. ස්ත්‍රී පුරුෂ භාව නැතියෝ නපුංසකයෝය. මහත් උත්සාහයෙන් එක අකුර දෙතුන්වර කියමින් කතා කරනවා මම්මයෝ. ඊළඟට තව ඉන්නා විනිපාතික අසුර කියලා කියන්නේ තමන්ගේ පිනින් ලද වාසස්ථානයක් නැති ගල් ගුහා, සොහොම්බිම් කැලය ආදී ජනසූන් ස්නානවල දුකසේ ජීවත් වන භූත කොට්ටාශයකි. ඔවුනට යක්ෂයෝ යයිද කියති. ඔවුහු නගරවලට ගම්වලට ගොස් මිනිසුන් අහක දැමූ බත්මාළු ආදිය සොයා අනුභව කෙරෙති. සමහර විට ලදරුවන්ට හා රෝගීන්ට තවත් දුබලයිටත් පීඩා කොට ආහාර පාන ලබා ගනිති. කට්ටඳින් දෙන දොල පිළිගන්න ඔව්හුය. අර එක එක ගුරුකම් ඒවා මෙයා කරන අයත් කියන්නේ කට්ටනි කියලානේ. ඒගොල්ලන් අර ගිහිල්ලා දොලක් හදලා පොඩි තට්ටුවක් හදලා ඔය මේ මහමග තැන් තැන් වල දානවනේ. අන්න ඒවා පිළිගන්න අය තමයි මේ ඒ අය ගැන තමයි මේ කියන්නේ විනිපාතික අසුර. සියලුම විනිපාතික අසුරයෝ අහේතුක ප්‍රතිසන්දිකයෝය. අහේතුක ප්‍රතිසන්දිකයෝ නොවේති. සියලුම විනිපාතික අසුරයෝ අහේතුක ප්‍රතිසන්දිකයෝ නොවේති. ඔවුන් අතර ද්විහේතුක ත්‍රිහේතුකයෝද ඇත. ඔවුන් අතර ඇති ත්‍රිහේතුකයෝ සමහර විට මාර්ගඵලවලටද පැමිණෙති. විනිපාතික අසුරයන්ට අයත් ප්‍රියංකර මාතා, පුනබ්බසු මාතා යන යකින්නන් ධම්මසා සෝවාන් ඵලයට පැමිණි බව අටුවාවල දැක්කේ. පරදත්තූප ජීවිකාදී ඇතැම් ප්‍රේතයන් හා යකුන්ද මේ ගණයට ඇතුළත් වන බව කියා තිබේ. පරදත්තූප ජීවික, ඒ කියන්නේ අනුන් දෙන පින් ලබාගෙන සුගතිවලට පත් වෙන්න පුළුවන් ශක්තියක් ඒ අයට තියෙනවා. ඒ අය ප්‍රේත ලෝකේ. ඒ අයට, ඒ අයත් මේ අහේතුක ප්‍රතිසන්දික ගණයට තමා යන්නේ. ඇතැම් ප්‍රේතයන් හා යකුන්ද මේ ගණයට ඇතුළත් වන බව කියා තිබේ. එතකොට මේ කාම සුගති වල ඉන්න අය ගැන කියන්නේ දැන් සාමාන්‍යයෙන් ප්‍රේතයෝ ඉන්නේ නිරේතයි ති. දුඟා දුක් විඳින මිනිස් ලෝකේ නැති අයත් ඉන්න, මිනිස් ලෝකේ ඉන්න අයත් ඉන්න. ඊළඟ මහා විපාක සිත්තට කාම සුගති භූමි සතෙහිම ප්‍රතිසන්දි භවංග චුති කෘත්‍ය වශයෙන් පවති. මහා විපාක අට කාම සුගති භූමි සතෙහිම ප්‍රතිසන්දි භවංග චුති වශයෙන් පවති. අකුසල විපාක උපේක්ෂාසගත සම්තිරණය
කුසල විපාක උපේක්ෂාසගත සම්තිරණේ මහා විපාක අට යන මේ සිද්ධාය කාමාවචර ප්‍රතිසන්දි චිත්තයෝය. එතකොට මේ මහා විපාක අට කියන එකේ ඥාන සම්ප්‍රයුක්ත සිත් වලින් තමයි ඒ වගේ මහා විපාක වල ඥාන සම්ප්‍රයුක්ත සිත් වලින් ප්‍රතිසන්දි ගත්තු අය තමයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වෙන්නේ. එතකොට මේ ප්‍රතිසන්දි සිත් ඒ විදිහට ඒ ආකාරයට ගන්නයි තමයි මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා ඒ මාර්ගඵල ආදියට පත් වෙන්නේ. ඉතින් මේ සිත් 10 කාමාවචර ප්‍රතිසන්දි සිත් 10ක්. මේයින් එකක් නිරේ ප්‍රතිසන්දිය සතර පහයි. අනිත් ඒවා එතකොට ඒක සුගති අහේතුක දුගති අහේතුක ප්‍රතිසන්දි. ඉතුරු 9 සුගති අහේතුක ප්‍රතිසන්දි. ඒ ටික තමයි අපිට මේ ප්‍රතිසන්දි වශයෙන් දැනගන්න තියෙන්නේ. ප්‍රශ්න තියෙනවා නම් කතා කරමු. එතකොට ශ්‍රීමති මහත්මිය මේ මම දන්න පවුලක් කියා දැන් ඒගොල්ලන් උපදිනකොට ඒගොල්ලන්ට ඇස් පේනවා. නමුත් වයස මුහුකුරා යද්දී ඒගොල්ල එක එක්කිනා එක එක්කිනා මේ පවුල හැමෝම අන්ධභාවයට පැමිණුණා. ඒගොල්ලන්ට මොකද වෙන්නේ? ඒගොල්ලන් අර අකුසල විපාක සම්තිරණින් ඉපදිච්ච අයද? ඒ ප්‍රති මේක මේ ප්‍රවෘත්ති විපාකයක් විදිහට නේද ඒක තේරෙන්නේ? හා ප්‍රවෘත්ති ගාලේ කියන්නේ වරින් වර අර එන්නේ උපපීලක උපඝාතක වගේ ජනක උපස්තම්භක උතර උපපීලක අර හොඳට ප්‍රතිසන්දි ලැබුණත් පස්සේ ජීවිතේ සැප විඳින්න දෙන්නේ නැතුව දුක් විඳින්න සලස්වන අකුසල් තියනවානේ. එහෙම වෙන්න ඕන බොහෝ දුරට. දැන් ප්‍රතිසන්දිය කියලා කියන්නේ පළමු හට ගන්න සිතේ ඇති වෙන ප්‍රශ්න ගැන අපි කතා කරන්නේ. හරි. එතකොට ඊට පස්සේ වැඩ කියන්නේ ප්‍රවෘත්ති විපාක කියලානේ. හරි. සමහර විට කට්ටියම එකතු වෙලා අතීතයේ කරපු අකුසලයක් පවුලක් විදිහට එකට එකතු වෙලා මුණ ගැහිලා එහෙම විපාක දෙන අවස්ථාවක් විය හැකි. ඉතින් අර එකක් තමයි කර්මවිෂය කියන එක හුඟා ගැඹුරුයි අපට අමාරුයි කියන්න. අනිත් එක අපේ දැනුම ඉතින් එච්චර ලොකු ප්‍රශ්න විසඳන්න දැනුමක් නැහැ මේ පොතපත ඇසුරෙන් ගත්ත පොඩි දැනුම නිසා. ඒක ඒ විදිහට හිතන්න පුළුවන්. ශ්‍රීමති මහත්මිය අර විනිපාතික අසුරය දුහේතික ත්‍රිහේතුක ප්‍රතිසන්දි අරගෙන අසුර ජාති පහක් ඉන්නවා කියලා කියනවා. ඔය මේ ප්‍රේතාසුරය තමයි ඔය මේ අහේතුක ප්‍රතිසන්දි ගන්න ප්‍රේතාසුර කියන අය. අනිත් අය ඔය චතුම්මහා රාජික භූමිය දිව්‍ය භූමියට ආශ්‍රිතවත් ඉන්න කට්ටියක් ඉන්නවා. මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය භූමිය වලට ආශ්‍රිතව අයත් ඉන්නවා. දේවාසුර කියලා කට්ටියක් ඉන්න අර මේ දෙවියොත් එක්ක යුද්ධ කරලා ගිහිල්ලා ඒගොල්ල බොහොම සැප විඳින අසුර ලෝකෙක ඉන්න කට්ටියකුත් ඉන්නවා මහා මේරු පාමුල. ඒතකොට ඒ අය නෙමෙයි මේ ප්‍රේත අසුර එහෙම නැත්නම් ඒ මේ දුක් විඳින අසුරය කොටසකුත් ඉන්නවා. එතකොට ඒ අය අහේතුකයි. ඔය දැන් කිව්ව ප්‍රියංකර මාතා මේ ප්‍රියංකර මාතා මේ පුනබ්බ සුප මාතා මේ අය දහම්මසා සෝවාන් ඵලයට පැමිණියා කියලා කියනවා. හරි ඕකේ. ඔය කියන්නේ ඔය මේ එක්කෙනෙක් ඔය මේ මං හිතන විදිහට ප්‍රියංකර මාතා වෙන්න ඕනේ මේ ගහක් ආශ්‍රිතව වෘක්ෂයක ඉඳලා ගහ කපනකොට ඒ දරුවාගේ එයාගේ දරුවාගේ අත කැපිලා මේ පොරව පාරට ඉතින් මේ මිනිසයා මරන්න තරම් තරහක් ඇවිල්ලා පස්සේ බුදුරජාන් වහන්සේ මතක් වෙලා ඉතින් ගිහිල්ලා බුදුරජාන් වහන්සේට ඒක පැමිණිලි කරාම බුදුරජාන් වහන්සේ ධර්මයේ දේශනා කළා හොවන් වුණා කියලා කියනවා. ඒ මං හිතන්නේ ප්‍රියංකර මාතා වෙන්න ඕන. ඉතින් ඒ වගේ අවස්ථා තියෙනවා. ඒතර හැබැයි ධර්මය අවබෝධ කරන්න නම් ත්‍රි හේතුකම වෙන්න ඕන. ප්‍රඥාව නැති සිතකින් ධර්මය අවබෝධ කරන්න බෑ. ඉතින් ඒක නිසා මෙතන තියෙන ද්විහේතුක ත්‍රිහේතුක ප්‍රතිසන්දිය තියෙනවා කියලා අසුරින් ඔව් ශ්‍රීමති මහත්මිය දැන් අර චතුරාර්ය සත්‍ය පොතේ තියෙන ප්‍රියංකර මාතා එහෙම අර කුරුල්ලගේ හොට වගේ ඒ ප්‍රඥාව තියෙනවා දන් දීලා නැහැ. අන්න ඒ වගේ අර එතන මේක පටන් ගන්නකොට තියෙන්නේ මේ එන්නේ එතන මේ එන්න එහෙම කතාවක් තියෙනවා. හොඳට භවනා කරනවා ඉගෙන ගන්නවා සුත මේ වශයෙන් ඉගෙන ගන්නවා. නමුත් දන් දීලා නැති නිසා ඒ විපාකයේ විදිහට ආවා මේ කියන්නේ දුප්පත් එහෙම නැත්නම් මේ ආහාර නැති තැනක ප්‍රේත ලෝකෙක ඉපදිනවා. එහෙ නැත්නම් නිරයක උපදිනවා. නමුත් ප්‍රඥාව තියෙනවා. ඒක නිසා ධර්මය අවබෝධ කරන්න පුළුවන්. ශ්‍රීමති මහත්මිය මේ පුනබ්බ සුමාතා කියන එක නම් මම අහලවත් නැහැ. අහලා තියෙනවා.
උනබ්බසු මාතාද මන් දන්නේ නැහැ ඔය මේ සිද්ධිය උනේ එයාට එයාටද කියලා මට හරියට මතක නැහැ ඔය දෙන්නන් එක්කෙනෙකුට මේ ඒ දරුවගේ අත්ද ප්‍රියංකර මාතා කියන එක නම් අහලා තියෙනවා පුනම්ප සුමාතා කියන යකින්නිය ගැන එහෙම මං අහලා නැහැ ඇත්තටම කරන්නේ. ඒක දන්නවා නම් කියන්නකෝ. විනිපාතික තමයි විනිපාතික අසුරයෝ කියලා තමයි කියන්නේ. ඔය යකින්නියන් කියලාත් ඉතින් ඒගොල්ලන්ට නම කියනවා. ඒ අර පොතේ තියෙන ශ්‍රීමති මාත්‍රි ප්‍රියංකර මාතායි අර ඒරකපත් මහ නාගරාජයා. ඔව් ඒගොල්ලෝ ඒරකපත්ත නාගරාජයා පෙර ජීවිතයේ මහනදම් පුරපු සාමින්හන්සේ නමන්නේ. ඔව්. භාවනා කරපු හොඳට හිත දියුණු කරපු සාමින්හන්සේ නමක්. ඒරකපත්ත නාගරාජයා වෙලා තියෙන මොකක් හරි අකුසලයකට. කර්ම විශ්ය ගැන ඉතින් කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ නමකට විතරයි ඒක හරිම බරපතලයි හරිම විශාලයි. ඒ වගේම කොයි වෙලේ ඒ අවකාශගත කර්ම වශයෙන් ඉදිරියට එනවද දන්නේ ඉදිරිපත් වෙනවද දන්නේ සමහර වෙලාවට හුඟක් අගහින් එකක් ඇතුව අමාරුවෙන් පැල්පත්වල ඉපදිලා හදිසියේ ධනලාභ ලැබිලා මේ හුඟක් හොඳ තැන්වලට එන අය ඉන්නවා ඒ වගේ බොහෝම සැප සම්පත් තිබුණු අය වීතිවල මහමග මැරෙනලා තිනවා දැන් කොසල් රජුරෝ මේ අම්බලමකනේ චුත වෙලා තියෙන්නේ කොසල් රජු අම්බලමක 16ක කුලිය ඔලුව තියාගෙන තමයි මැරිලා තියෙන්නේ. පසේ නදී කොසල් ඒ කියන්නේ රටවල් පහකට මේ රජ කරපු රජතුමා. ඉතින් ඒ වගේ දේවල් තියෙනවා. තථාගතයන් වහන්සේම කියලා තියෙනවානේ දේශනා කරලා තියෙනවානේ කර්මවිෂය අචින්තියයි කියන. අචින්තය ලෝකවිෂය අචින්තියයි කර්මවිෂයයි කම බුද්ධවිෂයත් එමයයි. බුද්ධවිෂය අචින්තයි සත්වවිෂය අචින්තයි. සත්‍යය. ඒවා ඒ අචින්තය. ක්ලේශ නෑ නේද? ඉතින් ඇත්තටම මේවා මේවෙන් අපි පාඩම් ඉගෙන ගන්න ඕනේ එකක් සංසාරේ තියෙන බරපතලකම භයානකකම දැන් අනිත් එක දැන් මේ වගේ ලෝකවලට ගියාම අපිට කුසලයක් කරගන්න බෑ. ඉතින් ඒක නිසා අපි ලැබෙන වෙලාවේ සිතුවිල්ලෙන් පවා කුසල් පුරව ගන්න ඕනේ කියන අදහසක් එනවා නේද? ඒ කියන්නේ බැරි වෙලාවත් අපි සතෙක් වඳුරෙක් කරකෙක් බල්ලෙක් වුණොත් එහෙම නැත්නම් ප්‍රේතෙක් කන්න නැති තැනක හිටියොත් දුකින් අඬ අඬම ජීවත් වෙලා ඉඳලා ජීවිත කාලී කරන කන් ඉඳලා මැරිලා යනවා මේ බුදුරජාණන් වහන්සේලත් ලෝක පහළ වෙලා ලෝක විනාශයටත් ගොදුරු වෙලා වෙන වෙන ලෝකවලටත් ගිහිලා මොනතරම් දේවල් වෙන්න පුළුවන්ද ඒකයි කියන්නේ මේ සංසාරය ගැන කියන්න බෑ කියලා සංසාරේ ගමන කෙලවරක් නැහෙනි නිවන් දකින්න තුරු පොතරින්ද කෙලවර වෙන්නේ කියලා එන යන අතර අපිට පාප මිත්‍ර සේවනයේ නිසා දුක් විඳින්න වෙන්න පුළුවන් රට රජවරුන්ගේ මේ අසාධාරණකම් නිසා ඒ වගේ දින බොහෝ අනතුරු වෙන්න පුළුවන් සංසාර ගමනේදී මොකද්ද ලෝකවිෂය කියන්නේ ශ්‍රීමති මහත්මේ දැන් ඔය අර මේ රෝහිතස්ස කියන ස්වාමීන් වහන්සේ අර මේ දෙවියා මේ ඉන්දියන් ලෝකෙන් අඩිය තියාගෙනගෙන ගියයි කිව්වා නේද දවස් හතක් ඒ වගේ ලෝකේ ගැනලා ඉවර කරන්න බෑ මෙච්චර ලෝක තියෙනවා දැන් අපිට අපි ඔය එක සක්වලක් කිව්වේ දැන් කිව්වනේ කෝටි ලක්ෂයක් තියනවා කියලා කෝටි ලක්ෂයක් තියෙන්නේ ඒ ආඥා චක්‍රයේ තියෙන. දැන් අපි මෙහෙ ඉන්න කාලේ සමහර මේ සක්වලවල බුදුරජාණන් වහන්සේලා පහළ වෙලත් ඇති. ඒ කියන්නේ ඈත පළාතලේ ලෝකේ ගාන කියන්න බෑ. දහහකින් කෝටියකින් කල්පෙකින් මෙච්චර ලෝක තියනවා කියලා කියන්න බෑ. ඒකයි. ආගය. මේ භූත කොටස් ඉන්නවා කියලා සමහරක් විශ්වාස කරන්නේ නැහනේ දැන් ওই දරුවන්ට වැහිලා ඉන්නවා ලෙඩ්ඩුන්ට වැහිලා ඉන්නවා ඒගොල්ලන්ට තොයිල් පවිල් කරන්න ඕන එහෙම කියලා එහෙම දැන් ගොඩක් කට්ටිය එහෙම විශ්වාස කරන්නේ නැහනේ නමුත් මේ ඉතින් මේ රේරුකානේ සම්බිවන් නායක අමුද්‍රෝ සඳහන් කළා තියෙනවානේ එහෙම කට්ටිය ඉන්නවා කියලා නේද අභිධර්මයේ ඉතින් අපිට නොපෙනෙන ලෝකේ දැන් කියනවනේ ඔය කතාවට කියනවනේ අත් අද්දිග ඇරියොත් කීප දිනක් ඇදගෙන වැටෙනවා කියලා. කියන්නේ අපියවට සමාජයේ පරිසරයේ අපිට නොපෙනෙන්න ඉන්නවා කියලා. දැන් අර මේ වෙන එකක් ඕනේ නැහැ. දැන් බිම්බිසාර රජුලගෙන් මේ පිං ඉල්ලගෙන ඇවිල්ලා තියෙන්නේ විශාල පිරිසක්. මේ අපායක ඉඳලා ඇවිල්ලා අපායෙන් මේ චුත වෙලා ඇවිල්ලා ප්‍රේතිය වෙලා ඉඳලා. ඉතින් ඒ කියන්නේ ඒ වගේ ඒ කියන්නේ අපිට ප්‍රකට වෙච්ච කතා තියෙනවානේ එහෙම නැහැ කියලා කියන්න මම නම් හිතන්නේ නැහැ එහෙම නැහැ කියලා මම නම් හිතනවා මොකද මේ
ප්‍රායෝගික අත්දැකීම්නොත් තියෙනවා. ඉතින් ඒවා නොකියනා ඉන්න ඉතින් බුදුරජාණන් වහන්සේත් නැහැ කියලා කියනා ඉන්නවනේ. ඒක තමයි. ඉතින් ධර්මය ධර්මයට අනුව බුදුරජාණන් වහන්සේලා නමක් අපිට සංසාර බය ඇති කියලා නිවන් දකින්න යොමු කරන්නවත් බොරුවක් දේශනා කරන්නේ නැහනේ. ඉතින් බොහෝ දෙනෙක් තවමත් නිරය අපාය හතර අපාය ඒවා විශ්වාස කරන්නේ ඔක්කොම තියන්නේ මේ පොළොව උඩ කියලානේ කියන්නේ. බලනකොට මේ දැන් ඔය සමහර දරුවන්ට අසනීප වුණාම රෝගීන්ට අසනීප වුණාම මේ කියනවනේ සාමාන්‍යයෙන් ජේත දෝෂය විඳලා හිම කියලා. ඒකට විද්‍යාත්මකව ඒගොල්ලෝ කියනවනේ දැන් ડોක්ටර්ස්ලා හිම මේ මොන බොරුද මේ බෙහෙත් ටික දෙන්න දරුවට සනීප වෙන්න ඔය තොල් බවිල් කරන්න නැතුයි හිම කියලා. ඉතින් ඒ විශ්වාස කරන්න නැති අය හිම ඉන්න නිසා නේද? නමුත් ඇත්තටම ඒව ගැන ඉච්චරම මේ මම නම් කියන්න බෑ. නමුත් මම විශ්වාස කරනවා අපිට නොපෙනෙන ලෝකයක් තියෙනවා. ඒ අය සමහරලාට ප්‍රාර්ථනා කරගෙන මරනවා. දැන් අර වෙන එකක් ඕනේ අර තෝදේය බ්‍රාහ්මණ අර මේ 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 බුදුරජාණන් වහන්සේගේ කාලේනේ අර බල්ලෙක් වෙලා ඉපදිලා ඇවිල්ලා අර පුතා මේ අර බුදුරජාණන් වහන්සේ වඩිනකොට බිරුවාම තෝදේය උඹ මේ මනුෂ්‍යයා වෙලා ඉන්න කාලෙත් මට මේ නිന്ദා අපහාස කරා දැනුත් බල්ලෙක් වෙලා ඇවිල්ලාත් බුරනවා කියලා කිව්වේ. එතකොට අර මේ එයාගේ පුත්‍රයා මේට බොහොම කේන්ති ගියානේ තාත්තට මේ ඒ පරිබ්‍රාජකයෝ තාත්තට අපහාස කරා තාත්තා බල්ලෙක් වුණා කියලා කිව්වා කියලා මේ බුදුරජාණන් වහන්සේට බණින්න හිතාගෙන ජේතවනාරාමයට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කිව්වා වහන්සේ මේ මගේ පියාට අපහාස කරලා තියනවා නේද එහෙම කියලා කිව්වම කිව්වා මේ 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 බල්ලා ගිහිල්ලා මේ ලිප ළඟ අයිනි වකුටු වෙලා ඉඳලා. ඉතින් ඊට පස්සේ මේ බුදුන් වහන්සේ කියලා තියෙනවා මේ හොඳට නාවල හොඳට කන්න බොන්න දීලා ඉවර වෙලා එයාට ආදරෙන් කතා කරලා කියන්න පියතුමනි ඔයා කොහෙද මේ මට අයිති ධනය සංගවලා තිබ්බේ කියලා කියන්න කියලා ඔළුව අත ගාලා. එහෙම එහෙම එයා කියලා ධනය පෙන්නලා ඊට පස්සේ මේ මිනිස්සයා බෞද්ධයෙක් වුණානේ. ඉතින් ඒවයි කතා තියෙනවා. ඉතින් ඒ බුදුන් වහන්සේ කාලේ විතරක් වෙන්න බෑනේ. ඉතින් මේ මේ ජීවිතවලත් තියෙනවා ඉතින්. ඒක චූලකම්ම විභංග සූත්‍රේනේ. වෙන්නේ නැති. ඔව්. සුභ සුභමාන සුභමානක අන්නයි මට නම් මතක. චූලකම්ම විභංග සූත්‍රය. ඔව් ඒ වගේ. ඉතින් මේ ඔය සමහර වෙලාවට ගෙවල් වලට ආසාවෙන් ගිහිල්ලා ඒ වතු වල ඉන්නවා කියලා ඔය බොහෝ දේශනාවල කතා මම අහලා තියෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් මේ ඒකත් මම ස්වාමීන් වහන්සේ නමගේ දේශනාවක් කිව්වේ මේ ලස්සන ඒ කියන්නේ හරකෙක් වෙලා ඉපදිලා මේ ලස්සන හොඳ ලස්සන විදිහේ හරකෙක් වෙලා ගෙදරක ඉපදිලා තියෙනවා. ඒක මිනිස්සෙක් ඒ ගෙදරට ගියාම මේ මේ සතා මේ මෙයා ළඟට දූවගෙන ඇවිල්ලා මෙයා වෙලව කාලා. ඉතින් ඊට පස්සේ මේ කොහොම හරි මෙයාට හීනෙන් හරි කියලා තියෙනවා මේ මම මේ හරකෙක් උනේ ඔයාගේ මේ මිනිස්සයාගෙන් මං ඉස්සර ණයට සල්ලි වගේක් අරන් තියෙනවා කියලා. පුතාට කිව්වහම පුතා ගෙව්වලු. ඊට පස්සේ මේ මිනිස්සයා ටික දවසකින් මේ හරක මැරිලා ගිහිල්ලා. ඒ වගේ කතා තියෙනවා ඉතින් මට ඔය මේ අහලා තියෙනවා මිසක් ඉතින් එහෙම හරියට කියන්න බෑ. මේ හරකාව ගෙනියන්න එනවා කියලා හරකාව සල්ලි වලට දෙන්න කියලා හරකා ලස්සන නිසා ඊට පස්සේ ඒ සල්ලි අර ගෙනිලා දීලා පහුවදා හරක ගන්න යන බලනකොට හරක මැරිලාලු. කියන්නේ අර ණය අරගෙන මිනිස්සේ එහෙම මේ ඒ ළඟදී යාළුවගේ අයියා පස්සනේ හෘදයාස්තේ ලොකු ඔපරේෂන් එකක් කළා. ඒ ඔපරේෂන් එක ගොඩාක් අමාරු වෙච්ච වෙලාවේ එයා දැකලා තියෙනවා මැරිච්ච අය නෑදෑ අය මැරිච්ච අය ඔක්කොම ලං වෙලා තියෙනවා එයා ගාවට. අර අවසාන මොහොතේ මේ එහෙම මේ එයාට ඒ කියන්නේ එයා දැකලා තියෙනවා කරදර කරලා තියෙනවා එයාට මැරෙන ගොඩාක් අමාරු වෙච්ච වෙලාවේ එහෙම මෙයා වෙලා තියෙනවා මැරිච්ච අය හුඟක් එයා ළඟට ඇවිල්ලා තියෙනවා. පස්සේ අපේ සාමින්නාහසේ නමක් ගිහිල්ලා පිරිත් එහෙම කියලා තිබුණා. ඒ කියන්නේ මේ එහෙම මේ දේවල් තියෙනවා. එහෙම දේවල් තියෙනවා. ඉතින් ඒවා තමයි. ඉතින් ඔය ඒවා අපි පාඩමට යොමු වෙමු. ඉතින් අපි මෙහෙම හිතාගමු. ඉතින් අපිට නොපෙනෙන ලෝකයක් තියෙනවා. අපිට නොපෙනෙන ලෝකේ මෙන්න මේ වගේ ඉන්නවා. භාග්‍යතුන් නම වහන්සේ නමකගේ දේශනාවල මෙහෙම තියෙනවා. දැන් අපිට දෙවිවරු පේන්නේ නැහැ. නමුත් දිව්‍ය ලෝක හයක් තියෙනවා. දැන් ওই බුදුරජාණන් වහන්සේ කාලේ කුසල් කරපු සේරම පිරිනිවන් පෑවේ නැහනේ. බොහෝ අය දිව්‍ය ලෝකවල ගියානේ. ඉතින් ඒ අය කොහෙද කියලා ඉතින් අපි දන්නේ නැහනේ. ඉතින් ඒ වගේ දන්නේ නැහැ, පේන්නේ නැහැ. අභිඥා ලැබුවොත් අපිට ඕවා දකින්න පුළුවන්.
දිබ්බ චක්කු ඥානෙ ලැබුවොත් අපිට පුළුවන් ඒ අවිඥාව දිගලන්න. ශ්‍රීමති මහත්මිය බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙම දීගායු කුමාරිය බේරගත්තේ යක්ෂයෙක්ගෙන් බුදුහාමුදුරුවෝත් ඒ පිරිත් මණ්ඩපෙට වැඩලානේ. ඔව්. ඒ ශ්‍රීමති මහත්මිය අර රතන සූත්‍රයේ දෙවියන්ට කියනවානේ පුද පූජා සත්වෙන් පුද පූජා දෙනවා ඕගලන්ව ඒගලන්ව රැක ගන්න කියලා දෙවියන්ට කියනවනේ. ඒ කියන්නේ ඒ වගේම හොඳ පැත්ත වගේම ආමනුෂ්‍ය බලපෑමත් ඒ වගේ තියෙන්න පුළුවන්නේ. රතන සූත්‍රයේ බුදුරජාන් වහන්සේ කියන්නේ සත්‍යා දෙවනි ගානවා. ඉතින් මම දන්න කෙනෙක් ඉන්නවා. මම දැන් ජීවතුන් අතර නැහැ. මගේ නෑද කෙනෙක්. ඉතින් එයාට අමනුෂ්‍යෝ පේනවා. එයාට අමනුෂ්‍යෝ පේනවා. ඒක තමයි. ඒක ඒ අමනුෂ්‍යෝ පේන කෙනෙක් හිටියා. මැරිච්ච දරුවෙක් ඇවිල්ලා පින් ඉල්ලලා තිබුණා. පින් ඉල්ලලා පින් දෙනකොට දැන් මෙයාගේ සිරිතත් වෙන මෙයා බොහොම හොඳ ධර්මිෂ්ඨ මේ දැහැමි මිනිස්සෙක් හුඟා පින් දහම් කරන. ඉතින් මේ මෙයා දන්නවා සමහර අමනුෂින්ද පින් ගන්න දෙන්නේ නැහැ තරහකාරයෝ අමනුෂ්‍ය ලෝකේ. ඒක නිසා පන්සල් ගිහිල්ලා පිරිත් කියලා මම මෙන්න මෙහෙම කැලණි විහාරයට අටපිරිකරක් අරගෙන යනවා පූජා කරන්න මෙයාව එවන්න කියලා දෙවියන්ට කියලා එහෙම කිරි පිඩු පූජා කරගෙන මේ කැලණි විහාරයට යනකොට කැලණි විහාරේ පඩිය උඩට ඇවිල්ලා අත ගහලා පින් අනුමෝදන් වුණා කියන කතාව කිව්වා. ඒ කියන්නේ මගේ හිත හොඳටම ළඟම හිතවත් කෙනෙක්. මේ ඉතින් ඒවට මතක ඇති නේද ඒ කතාව. ඉතින් ඒ කියන්නේ ඇවිල්ලා අටපිරිකරට අත ගැහුවලු. ඉතින් එයා අරයට පේනවා. එහෙම පේනයි ඉන්නවා. ඕ ඔක ඇටි ඉතින් අපි යමු එහෙනම් පාඩමටද. හැබැයි නැහැ කියලා හිතන එක හොඳ නැහැ. ඉතින් අපි බෞද්ධ වශයෙන් අපි ඒකත් විචිකිච්ඡාවක් නේද? බුදුරජාණන් වහන්සේගේ තථාගත දේශනා නේද? අපි එතකොට සැක හිතන්නේ ධර්මය නේද? එහෙම බොහෝ දේවල් බොහෝ පිරිස් එක කතා කරාම මේ වගේ දේවල් තියෙනවා ප්‍රකට වෙන දේවල්. මම නම් කතා කරනවා. දෙවිවරු කතා කරන සාමීන් වහන්සේලාත් වැඩ ඉන්නවා දැනටත් දෙවිවරු වෙවිලා කතා කරන. ඔව්. බොහෝම සාමීන් වහන්සේලා ඉන්නවා දෙවිවරු කතා කරන. මම දන්නවා. කිසිවක් නැහැ කියලා කියන්න බෑ. මොකද අපි නොදන්න දේවල් කොච්චර ලෝකේ තියෙනවද? දන්නේ මොනවාද අපි? අපි දන්නේ කොච්චර ටිකද? ඔව් ඒකින්ද නෑම කියලා එහෙම කියන්න බෑ. ඉතින් සැක මිනිස්සු ඇති කරගත්තත් නෑම කියන්න බෑ. දැන් සමහර සයන්ස් වලින් උනත් මේ දැන් කොච්චර තියෙනවද කියලා කියනවනේ. ඒවා ඉතින් ඇත්තටම පෙන්වන්නේ නැතුව උනා. ඔව් ඒක විශ්වාස කරන්නේ නැහැ කියන්නේ කර්මඵල විශ්වාස කරන්නේ නැහැ කියන එකනේ. කරන්නේ නැහැ කියන එකනේ ඒක තමයි. ඔව්. ඔව්. ඉතින් ඒක නිසා හොඳයි. ඔබතුමානේ ඉන්නේක සතුටක් මට අද හදිසිය මේ පොඩක් ප්‍රමාදුණා වැඩසටහන ආරම්භ කරන්න ඒක නිසා මම කතා කරේ නැහැ. ගොඩක් කමක් නැහැ. මටත් ඇත්තටම පරක් වුණා සම්බන්ධ වෙනකොට. අනිත් එක අර අපි මේ චක්කුපාල ස්වාමීන් වහන්සේ ගැනත් මතක් කරන්න වෙනවා අර මේ ඔය ඇස්පෙනීම එහෙම අතරමඟදී නැති වෙන ඒවට නේද? ඒ කරපු කර්මය ගොඩක් කාලයකට ඉහත ජීවිතවල කර්මයක් නේද? එහෙමයි. ඒක පස්සේ පළ දුන්න. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ කර්මවිශා චින්තය කියන්නේ ඒකයි. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි ඒක එතකොට දැන් චක්කුපාල ස්වාමීන් වහන්සේ වෙනකොට මාර්ගඵල ලැබලා හිටපු ස්වාමීන් වහන්සේ. රහතන් වහන්සේ නම බාරපත් උනාට පස්සේ ආයි පෙනීම ලැබුණා. එයි අර කාන්තාවටත් ඊට පස්සේ මේ පෙනීම ලබා දුන්නනේ. ඔව් ඒක තමයි. ඒක නිසා ඒක ඒ විදිහටම විපාකෙත් ලැබුණා. ඉතින් ඒ වගේ බොහෝ කතා තියෙනවා. මේ බුදුරජාණන් වහන්සේ කාලෙම දැන් අර දාරුචීරිය එහෙම අර මේ වම්මික සූත්‍රයේ ඒත් අර දෙවි කෙනෙක් නේ ඇවිල්ලා කියලා තියෙන මෙන්න මේ ප්‍රශ්න ටික බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒවා විසඳුවාමනේ කුමාරකාශ්‍යප මහ රහතන් වහන්සේ බවට පත් වුනේ. ඒ වගේ ගොඩාක් කතා තියෙනවා ඉතින්. දැන් ජනවසබ දෙවියෝ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කතා කරලා කිව්වනේ අග්‍රශ්‍රාවකින් වහන්සේලා ගැන එහෙම වර්ණනා කරානේ ඇවිල්ලා. දිව්‍ය ලෝකෙට ගිහිල්ලා චුත්ත වෙලා තියෙන ඒ වගේ බොහෝ කතා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මම නම් ඉතින් ඒවා ඒ විදිහටම විශ්වාස කරනවා. මෙහෙම ලෝක තියෙනවා මේ වගේ අපට නොපෙනෙන ප්‍රඥාවන්තින්ට බලන්න පුළුවන්. අනිත් එක සමහර වෙලාවට සමහර අයට ඉන්නවා ඉෂ්ට දේවතාවෝ කියලා තමන් එක හිතවත් ඉඳලා සුගති වල ඉන්න අය තමන්ව යහමගට හරවන අවස්ථා තියෙනවා. ඒ වගේ අය ඉන්නවා. ඔව් අනිත් එක අපි මේ දෙවියන්ව එහෙම විශ්වාස කරන්නේ නැහැ කියලා හරි නිකමට හරි කියනවා නම්
देवता संयुक्ते देवपुत्र संयुक्ते කියන ත්‍රිපිටකයේ කොටස් ටිකත් එතකොට විශ්වාස කරන්න නැති වෙනවා එහෙමයි අපේ දැනුම අධිකවම තමයි එතකොට මේ අහේතුක ප්‍රතිසන්දිකේව කිව්වහම මට ආපෞසරයක් පැහැදිලි කරලා දෙන්නකෝ සික්සිමති මහත්මිය ජයන්ත මහත්මිය ඔය ඕක අහන්න ඕනේ ප්‍රශ්නයක් ඇත්තටම එතන පැහැදිලි වුණේ නැහැ දැන් අපි දන්නවා අපි කිව්වා අකුසල් මේ පොතේ මේක නැති නිසා මම පොත ගන්නෑ අකුසල් සිත් 11කින් අකුසල විපාක උපේක්ෂාසගත සම්තිරණ සිතෙන් ප්‍රතිසන්දි ගන්නවා සතර අපාය කියලා එහෙමනම් කුසල විපාක සම්තිරණ සිතෙන් ප්‍රතිසන්දි ගන්නේ මොන කුසල් කරපුවයිද ඔක ප්‍රශ්නයක් නේද මහා කුසලට කරපුවනේ අට නෙමෙයි මහා කුසලට නෙමෙයි මහා කුසලට නෙමෙයි ඥාන විප්‍රයුක්ත මහා කුසලටින් ඥාන විප්‍රයුක්ත කුසල් හතරෙන් ඕමක කුසල් ඒ කියන්නේ හොඳ හොඳ ශක්තිමත් බල සම්පන්න විදියට කරපු කුසල් නෙමෙයි ඊටාම දුර්වලව කරපු කුසල් වල විපාක තමයි ඒ අහේතුක ප්‍රතිසන්දි ලැබන අහේතුක ප්‍රතිසන්දික විදියට ලබන්නේ එතන තියෙන උත්කෘෂ්ඨ විදියට කුසල් කරන්න පුළුවන් මධ්‍යම විදියට පුළුවන් මේ ඊළඟට ඕමක කුසල් කියලා කියනවා උත්කෘෂ්ඨ ඕමක ඒ ඕමක කුසල් ඥාන සම්ප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත සිත් වලින් කරන ලද ඕමක කුසලයක ප්‍රතිඵලයක් විදියට තමයි කුසල විපාක අහේතුක අහේතුක කුසල විපාක අහේතුක කුසල විපාක උපේක්ෂාසගත සම්තිරණ සිතින් මනුෂ්‍ය ලෝකේ අර ආබාධ සහිත උපදින්නේ ඒ අර මහා විපාකාටේ තියෙන මේ ඥාන විප්‍රයුක්ත සිත හතරේ තියෙන දුර්වලම දුර්වල විදියට සිදු කරපු කුසලයක විපාකයක් විදියට හේමන්ති මහත්මිය ඒකද ඇහුවේ ඔව් නෑ දැන් ඔව් ඒක මට පැහැදිලි මේ ආබාධිතය හැටියට උපදින්නේ එතකොට විහෙතික ප්‍රතිසන්දිකය කියලා ගන්න පුළුවනි නමුත් සමහර කොටසක් ඉන්නවා දැන් ඉපදිලා ඒගොල්ලන්ට හොඳට ඇස් පේනවා කන් ඇහෙනවා ගමන් කරන්න පුළුවන් ටික කලක් යද්දී ඒගොල්ලෝ අර දුබලභාවයට පත් වෙන මොන හරි කක් වෙනවා ඇහෙන්නේ නැතු යයි පේන්නේ නැතු යනවා මේකයි මට මේ එතන තමයි මට ප්‍රශ්න උනේ ඒගොල්ලෝ එතකොට අර ඒ පාපක ඒ අකුසල සිතේ නිපදිලා සිටියයිද කියන එක. ඔව් ඒක කර්ම චතුෂ්කයේ ඉස්සරහට තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ තියෙන කර්මය විපාක දෙන්න බැරි විදිහට උපඝාතක එහෙම නැත්නම් උපපීලක කර්ම. ඒ වගේ වරින් වර වද දෙන කර්ම මේ පහළ වෙන්න පුළුවන් ප්‍රවෘත්ති කාලේ. ඒක තමයි කියන්නේ දින උත්තරේ. ජයන්ත මහත්තයාකට තව දෙයක් එකතු කරන්න පුළන්ද? මම පොඩ්ඩක් මේක ෂෙයා කරන්නද මගේ පොඩි හොඳමයි හොඳමයි පේනවා ඔව් මේක දිහා මේ සුගති අහොත් අහේතුක පුද්ගලයෝ කියලානේ නේද ඒකනේ අපි කතා කරේ ඉස්සරනේ බෞද්ධමී කියෝ වගේ ඊතා දුර්වල ඥාන විප්‍රයුක්ත ද්විහේතුක කුසල් සිත් සතරින් එක්සිතකින් කරන ලද හීන වූ කුසල කර්මයන්ගේ ප්‍රතිසන්දි විපාක වශයෙන් අහේතුක කුසල විපාක උපේක්ෂා සහගත සම්තිර්ණ සිතින් දෙව් මිනිස් දෙගතියෙහි ප්‍රතිසන්දි ලැබුවොත් කියන්නේ දෙවියොත් ඉන්නවා මේ විදිහට මේ සුගති අහේතුක ඒ වගේම මිනිස්යොත් ඉන්නවා නේද දෙව් මිනිස් කියන්නේ දෙකමනේ ඒ ප්‍රතිදෙකේ ජාතුම් මහරජිකේ ඉන්න පුළුවන් ඊට ඉහළ නෙමෙයි ඔව් ඊට පස්සේ ජාතියන්ද ජාති බදිර ආදී අංග විකලත්වයේ ඇති ඥානෙන් හීන වූ සිඟාඛෑම ආදීන් ඊතා දුකසේ දීපවත්වා ගන්නා වූ ලාමක මිනිස්ය මේ අවිදම්මත්ත ප්‍රදීපිකා පොතේ කියවන්නේ හොඳයි පවත්වා ගන්නා වූ ලාමක මිනිසාත්මෙන් ලැබූ පුද්ගලයා සුගති අහෝිතක පුද්ගලෙයි එමෙන්ම එම අහේතුව කුසල විපාක සම්තිර්ණ සිතින් ප්‍රතිසන්දිය ලබන්නා වූ භූමි නිශ්චිත විනිපාතික අසුරයෝද සුගති අහේතුක සංඛ්‍යාවට ඇතුළත් වෙති. මෞහු ඥාති ප්‍රේත සංඛ්‍යාවෙන් නෑයන් බලාපොරොත්තු වන නමුත් මිනිස්සු භූමියට හෝ අපාය භූමියටද ඇතුළත් නොවන හේයින් චාතුම් මහරජිකේට ඇතුළත් වන්නා වේ දතේති. ඔබතුමී කිව්ව එක තමයි එතන කියන්නේ. චාතුම් මහරජිකේට ඇතුළත්ව සුගති අහේතුක පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම අසඤ්ඤතලයේ ඉන්න ඒ බ්‍රහ්මියොත් අපි කියන්නේ සුගති අහේතුක කියලා. ඒකට හේතුව තමයි එතන කුසල හේත් සමා වෙන්නේ. මේ සෝබන හේතු
අලෝභ දෝස සම්මෝහ හේතු නැහැ නේද? තොරව ඉපදින හින්දා. ඔව්. හේතු නැහැ. ඔව්. ඒ විදිහට තමයි මෙතන කියතියි. ඔව් මේ මේ ඇත්තටම හේමන්ත මහත්මයාගේ ප්‍රශ්නේ ප්‍රවෘත්තියේදී මගදී ජීවිතයේ අවුරුදු 20න් 30න් ආබාධිත වෙන තත්ත්වය ගැන. ඒක වෙනස් වෙන්නේ. දැන් ඒ පුද්ගලයාගේ ප්‍රතිසන්දියේදී මේක ලැබෙන්නේ ත්‍රි හේතුක ද්වි හේතුක අහේතුක කියන ඒවා ප්‍රතිසන්දි වශයෙන් තමයි ලැබෙන්නේ. මුලින්ම ඒක පස්සේ වෙනස් මැදකදී වෙනස් වෙන්නේ නැහැ නේද? ප්‍රතිසන්දිය වෙනස් වෙන්නේ නැහැ. නමුත් දැන් මහත්මයා මේ දැන් බ්‍රේන් ටියුම හැදිලා පැරලයිස් වෙනවා ජීවිතේ ඉතුරු කාලේ පැරලයිස්ම වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අන්න ඒ වගේ දේවල් එනවනේ. ඒ වගේ දේවල් නේ. ඒව සමහර විට කර්ම විපාක. ඉතින් ඒක වෙන්න පුළුවන්. තේරුම් ගන්න මම අහලා තියෙනවා ශ්‍රීමති මහත්මිය මේ දැන් ඒ වගේ අහේතුක උප්පත්තියක් ලැබුවට පස්සේ මේ ධර්මදේශනා අහලා තියෙන්නේ. ඒ කියන්නේ එයාගේ කුසල තිබුණත් කුසල් තිබුණත් සසරේ අර අර අකුසලයකින් උප්පත්තිය ලැබුවට පස්සේ එයා කරපු අකුසල්ම උපස්තම්භක වශයෙන් පෝරින් වෙනවා කියලා එයාට ඒ වෙලාවේ අකුසල් විපාකම ලබා දෙන්නේ. ඒ නිසා තමයි එහෙම ඒ එහෙම වෙන්නේ කියලා. තව තවත් අකුසල කර්ම එකතු වෙලා වෙනවා කියලා. මම එහෙම අහලා තියෙන ධර්මදේශනාක. ඒ කියන්නේ උපස්තම්භක වශයෙන් ඒක හරි කියන්නේ දැන් අපි හිතමුකෝ අකුසල විපාකයකින් ආබාධිතෙක් වෙලා උපන්න. ඒ දරුවට පාසලකට යවන්න බෑ, උගන්නන්න බෑ, ඉහළ තැනකට පත් කරන්න බෑ. හැමදාම ඩිපෙන්ඩන්ට්. එතකොට නොයෙකුත් අතවරවලට ලක් වෙනවා. නියම සැප ලැබෙන්නේ නැහැ. අනිත් ළමයි සෙල්ලම් කරනවා මෙයාට ඒව නැහැ. ඒ කියන්නේ අර තියෙන අකුසල් වැඩිපුර ඇවිල්ලා ඒවා විපාක දෙන්න තියෙන හේතු මෙයා වැඩි අකුසල් විපාක දෙන්නේ. දැන් අපාය සත්ත්වයකට කුසල විපාක ලැබෙන ප්‍රමාණය අඩුයි. ලැබෙන්නේ අකුසල විපාක. ඒක එහෙම තමයි. විපාක ලැබෙන්න අවස්ථාව ලැබෙන්නේ අනිවාර්ය නෑ. ඒ කියන්නේ මෙහෙමනේ උතනදී ගිරිමානන්ද සූත්‍රය කියන්නේ කොහොමද? අර සෙම්ම සමුට්ඨාන පිත්ත සමුට්ඨාන පිත්ත සමුට්ඨාන ආපාදා නේද? ඔව්. ඊළඟට සංනිපාතික ආබාධ අටක් තියෙනවා. ඒකනේ ආබාස උමිනේස්. ඕපක්කමිකා දැන් බීලා මේ හොඳටම මත්පැන් වලට ලොල් වෙලා ඇක්සිඩන්ට් එකක් වෙලා ඉතින් ඒ වගේ කර්මෙන් කියන්න බෑනේ. ඒක කර්මෙන් කියන්නේ නැහැ. අනිවාර්ය කර්මෙ නෙවෙයි. නෑ. අනිවාර්ය කර්මෙ නෙවෙයි. කාය ලිඩ රෝගව හැදෙන හේතු අටක් තියෙනවා. දැන් පරිසරෙන් ඍතු පරිණාමජ ආබාධා කියලා තියෙනවා. ඒ පරිසරය යට ගැලපෙන්නේ නැතුව හැදෙන ඒ වගේ අටක් තියෙනවා. ඔව් ඒක තමයි. ආ. ගොඩක් පිං තෙරුවන් සරණයි. මේකෙන් නම් අපි අද පාඩමට පිවිසෙමු. පොඩ්ඩක් වැඩිපුරක් ගියා පිටට. අද අපිට තියෙන කර්ම චතුෂ්කේ. නෙමෙයි ආයුෂ සත්ත්වින්ගේ ආයුෂ තියෙන්නේ. සත්ත්වින්ගේ ආයුෂ. ඒ හරියට අපි කතා කරන්නේ ප්‍රතිසන්දි චතුෂ්කය. එතකොට අපි කිව්වා අපාය ප්‍රතිසන්දිය, කාමසුගති ප්‍රතිසන්දිය, රූපාවචර ප්‍රතිසන්දිය, අරූපාවචර ප්‍රතිසන්දිය කියලා ප්‍රතිසන්දි හතරක්. ප්‍රධාන වශයෙන් ගත්තාම අපාය. පොත ෂෙයා වෙන්නේ නැහැ ශ්‍රීමති මහත්මිය. හරි මං හරි. හරි. සත්‍යයන්ගේ ආයුෂ කියන තැන ඉඳලා ශ්‍රීමති මහත්මිය. ආයුෂ දෝනේ. අපි මේ ටික කියවනේ. කාම සත්‍යයන්ගේ ආයුෂ කියන තැන ඉඳලා පටන් ගන්න තියෙන්නේ. හරි. කාම සත්‍යයන්ගේ ආයුෂ. එතකොට අපි අර ඉස්සෙල්ලා chart එකේ නු දැක්කා. කාම සත්‍යයන් අතරින් සතර අපාය සත්ත්වින්ටත් මිනිසුන්ටත් විනිපාතික අසුරයන්ටත් ආයු නියමයක් නැත්තේ. දැන් අර කියලා තිබුණාට මෙහෙමයි කියලා ලක්ෂ ගණන් වලින් අර අකුසලේ තමන්ගේ අකුසලේ බරපතල භාවය අනුව ඒගොල්ලෝ වරින් වර චුත වෙන්න පුළුවන් කියන එක තමයි එකින් අදහස් වෙන්නේ සතර අපායේ. මිනිසුන්ටත් නියම ආයුෂයක් නැහැ.
විනිපාතික අසුරයන්ටත් ඒ වගේ නියමයක් නැහැ. ජාතුම් මහරජිකේ ආයුෂ දිව්‍ය වර්ෂ ගණනින් දිව්‍ය වර්ෂ 500යි. මනුස්ස ලෝකේ අවුරුදු 50ක් ජාතුම් මහරජිකේ එක දිනයයි. ඉබඳු දින 30ක් එහි මාසයක්. ඉබඳු මාස 12ක් වර්ෂයක්. එතකොට අවුරුදු 500ක් ඒ අවුරුදු වලින්. ඒ අවුරුදු 500 මිනිස් වර්ෂ වලින් ගත්තොත් 90 ලක්ෂයක්. සාවතින්සේ ආයුෂේ චාතුම් මහරජිකේමෙන් 4 ගුණයක්. ඊට පස්සේ ඒක 4න් වැඩි කරාම තමයි සාවතින්සේ ආයුෂ 3 කෝටි 60 ලක්ෂයක් වෙනවා. සාවතින්සේ ආයුෂෙහි වර්ෂ ප්‍රමාණයෙන් වර්ෂ 10යි. මිනිස් වර්ෂ 100ක් එහි එක දිනයයි. මිනිස් වර්ෂ ගණනින් සාවතින්සේ ආයුෂ වර්ෂ 3 කෝටි 60 ලක්ෂයයි. ඊළඟට යාමේ ඊට වැඩි ඒ ආයුෂ ගණනින් වර්ෂ 2000යි. අපේ අවුරුදු 200ක් එහි එක් දිනයයි. අපේ ගණනින් එහි ආයුෂ 14 කෝටි 40 ලක්ෂයයි. තුසිත දෙවියන්ගේ ආයුෂ කියනවා ඒ ගණනින් 4000ක් අපේ වර්ෂ 400ක් එහි එක දිනයයි. අපේ වර්ෂ ගණනින් එහි ආයුෂ වර්ෂ 57 කෝටි 60 ලක්ෂයයි. නිම්මාන රති දෙවියන්ගේ ඉහළම දිව්‍ය ලෝකයේ ආයුෂ ඒ ආයුෂයේ ගණනින් වර්ෂ 8000යි. අපේ වර්ෂ 800ක් එහි එක දවසයි. අපේ ගණනින් එහි ආයුෂ වර්ෂ 230 කෝටි 40 ලක්ෂයක්. ඊළඟට රූපාවචර ලෝකවල ඊට වඩා බොහෝ වැඩි පරිනිමිත වශවර්ති. පරිනිමිත වශවර්ති දෙවියන්ගේ ආයුෂ 16000ක්. ඒ ලෝකයේ ආයුෂ වලින් අපේ වර්ෂ 1600ක් එහි එක් දිනයයි. අපේ වර්ෂ වලින් එහි ආයුෂ වර්ෂ 921 කෝටි 60 ලක්ෂය. ඒ විදිහට දිව්‍ය ලෝක 6 ඊළඟට රූපාවචර අරූපාවචරවල චතුෂ්ක ක්‍රමයේ පංචක ක්‍රමයේ කියලා ක්‍රම දෙකක් තියෙනවා. චිත්ත පරිච්ඡේදයේ ධ්‍යාන සිත් දැක්වෙන්නේ පංචක ක්‍රමෙනි. පංචක ක්‍රමයේ යනු ධ්‍යාන පහක් වන ක්‍රමයයි. චතුෂ්ක ක්‍රමයේ යනු ධ්‍යාන හතරක් වන ක්‍රමයයි. මං හිතන්නේ ඒව ඔයගලන්ට ගැටලු නෙමෙයි අහලා තියෙන බොහෝ වාරවල. සූත්‍ර පිටකයේ දක්නා ලැබෙන්නේ ධානවල චතුෂ්ක ක්‍රමයයි. අභිධර්ම පිටකයේ ක්‍රම දෙකම දක්වා තිබේ. චතුෂ්ක ක්‍රමයේ මහත්මයා එතන පොඩි දෙයක් තියෙනවා. සූත්‍ර පිටකයේ ඇත්තටම තියෙනවා. ඔව්. නේද? ඒකත් පොඩ්ඩක්. සංගීති සූත්‍රය එහෙම තියෙනවානේ. සංගීති සූත්‍රය තියෙනවා. ඊට පස්සේ මොකද්ද අනිත් සූත්‍රේ දස තව සූත්‍රයක් තියෙනවානේ. ඔව්. සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි අභිධර්මයේ අනිත් ස්වාමීන් වහන්සේලාත් අපිටත් කියලා දීලා තියෙන්නේ. සමහර විට ඒ ඇසුරින් වෙන්න ඇති කරන්න ඇති. ඒ සූත්‍ර දෙකේ ওই පංචක ණය ක්‍රමෙන් දක්වලා තියෙනවා. නමුත් බොහෝ සූත්‍රවල තියෙන්නේ චතුක්ක ණය ක්‍රමෙන්. ඒකයි මෙතනදී මේ ඒ විදිහට කියලා. ඔය වෙනසත් පොඩ්ඩක් මහත්ය කියලා දෙන්නකෝ. ඔව් එතෙන්දි වෙලා තියෙන්නේ අපි සාමාන්‍ය දන්න සාමාන්‍ය විදිහට ධ්‍යාන හතරක් තියෙන රූපාවචර ධ්‍යාන හතරක් තමයි අපි ඉගෙන ගන්නෙ නේද? පළවෙනි එක කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන. දෙවෙනි එක කියන්නේ විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතිය පළවෙනි එක කියන්නේ සාමාන්‍ය හතරකට බෙදෙන ක්‍රමයේදී පළවෙනි ධ්‍යානය තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන. දෙවෙනි එක තමයි විතක්ක විචාර නැතුව ප්‍රීති සුඛ ඒකාග්‍රතා ඇති ද්විතිය ධ්‍යාන. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානය කියන්නේ ප්‍රීතියත් නැතුව සුඛ ඒකාග්‍රතා තියෙන තතිය ධ්‍යානය. හතරවෙනි එක උපේක්ඛා ඒකාග්‍රතා සහිත චතුත්ථ ධ්‍යානය කියලායි විස්තර කරන්නේ. ඔය හතරක් කිව්වේ එක දෙකකට බෙදෙනවා. පළවෙනි ධ්‍යානේ දෙකකට බෙදෙනවා. පළවෙනි ධ්‍යානේ දෙකකට බෙදෙනවා කියලා කියන්නේ නෑ. එතන මේ යමකේ හැටියට පළවෙනි ධ්‍යාන. එතකොට එතෙන්දී පළවෙනි ධ්‍යානය කියන්නේ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යානෙනේ. එතකොට ඒක දැන් දෙවන ධ්‍යානය කියලා කියන්නේ විතක්ක විචාර දෙකම නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තියෙන ද්විතිය ධ්‍යානය. නමුත් ද්විතිය ධ්‍යානයට එන්න කලින්
පළවෙනි එකම කොටස් දෙකකට බෙදලා පෙන්නලා තිනවා එකක් තමයි විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ සහිත ප්‍රථම ධානයේ ඊළඟට විතක්කේ කියන එක නැතුව ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය ධානය කියලා නමින් වෙනම ධානයක් එක පෙන්නලා තියෙනවා ඉතින් ඒක තමයි වෙනස එතකොට අර හතරක් කිව්වේ එක පහකට බෙදෙනවා මොකද පළවෙනි එක දෙකට බෙදෙනවා පළවෙනි එක දෙකට බෙදෙන්නේ කොහොමද විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානයේ ඊට පස්සේ ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ද්විතිය ධානයේ හැටියට පළවෙනි ධානයේ කොටස් දෙකකට බෙදෙනවා දෙවෙනි තුන්වෙනි ධානය කරනකොට අර විතක්ක ਵਿਚාර දෙකම නැති වෙලා ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත තුන්වෙනි ධානය කියලා කියනවා ඒක සමානයි අර හතරට බෙදෙන ක්‍රමයේදී දෙවෙනි ධානය ඒ විදිහ තමයි තියෙන්නේ මම පුළුවන් වුණොත් රූප සටහනකින් පස්සේ කියන්න. ඒක තික්කපඤ්ඤ මුද්දුපඤ්ඤ ඒ වෙනසනේ. දැන් බුදුරජාණන් වහන්සේ වගේ ප්‍රඥාවන්තයින්ට ওই විදිහට ධ්‍යාන පහක් ඇති වෙන්නේ නැහැ වඩාගෙන යනකොට. මොකද ප්‍රඥාව ඉහළ නිසා පළවෙනි ධ්‍යානෙ ඉඳලා කෙලින්ම විතක්ක ਵਿਚාර නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතා තියෙන ධ්‍යානෙට යන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඒතරම් ප්‍රඥාව දියුණු කරපු නැති යෝගීකට මුලින්ම පළවෙනි ධ්‍යානයේ තියෙන අර කොටස් දෙක දෙපාරකට අයින් කරලා විතක්කේ එකපාරක් ਵਿਚාරේ ඊළඟ පාර අයින් කරලා තමයි ဒုတိය ධ්‍යානයට යන්න පුළුවන්. ඒ විදිහට. එතකොට ඒක තတိය ධ්‍යානයේ හැටියට හඳුන්වනවා. ඒ විදිහටයි තියෙන්නේ. මම පුළුවන් වුණොත් chart එකක් පෙන්වන්නම්. ප්‍රඥාවේ වෙනස තියෙන්නේ නේද? ප්‍රඥාව වෙනස තියෙන්නේ. ඔව්. එතකොට ඒකයි පංචක ක්‍රමයේ කිව්වේ ඒකයි චතුක්ක ක්‍රමයේ කිව්වේ ඒකයි. ඔය සූත්‍ර දේශනාවල තවත් දේශනාවල මට හම්බෙලා තියෙන සූත්‍ර පිටකේ පංචක ක්‍රමයේ සංයුක්තනිකායේ දේශනාවකත් ඒක නිසා බොහෝ බහුලව තියෙන නිසා සූත්‍ර පිටකේ ඒ විදිහට කියනවා. එතකොට සූත්‍ර පිටකේ දක්නා ලැබෙන්නේ ධානවල චතුෂ්ක ක්‍රමයයි බහුලව. අභිධර්ම පිටකේ ක්‍රම දෙකම දක්වා තිබේ. චතුෂ්ක ක්‍රමය පංචක ක්‍රමයට ඇතුළත් වන බැවින් චිත්ත විභාගය පංචක ක්‍රමය අනුව කර තිබේ. රූපාවචර භූමිය ඇත්තේ චතුෂ්ක ක්‍රමය අනුවයි. පංචක ක්‍රමයේ ද්විතීය තෘතීය ධ්‍යාන දෙකම චතුෂ්ක ක්‍රමයේ ද්විතීය ධ්‍යානය වේ. එතකොට මම මේක ඔයගලන්ට අර මේ රූප සටහන පෙන්නකොට කිව්වා මේ මෙතන රූපාවචර ලෝකවල එතන ද්විතීය ධ්‍යාන භූමිය කියලා කියනකොට දැන් ප්‍රථම ධ්‍යාන භූමිය බ්‍රහ්ම පාරිසද්ධාදියට තමයි ප්‍රථම ධ්‍යාන විපාකසිත පහළ වෙන්නේ මේ පළවෙනි තලයේ බ්‍රහ්ම ලෝකවල. පංචක ක්‍රමයට තියෙනවනේ පහක්. පහක් තිබුණාට භූමි තියෙන්නේ හතරයි. එතකොට දෙවනි ධ්‍යානයයි තුන්වෙනි ධ්‍යානයයි දෙගොල්ලම විපාකසිත පහළ වෙන්නේ ඒ අයගේ මෙන්න මේ ද්විතීය ධ්‍යාන භූමිය. මේකේ. මෙතන මේ භූමියේ මේකට අර ඒකයි කියන්නේ මේ ඒකත් කාය නානත් සංඥා කියන ගොඩට අයිති වෙන්නේ මේක එකයි මෙතන සංඥා දෙකක් තියෙනවා මේ ප්‍රතිසන්දි විඥාන ද්විතිය ධාන විපාකසිතයි තත්ිය ධාන විපාකසිතයි අන්න අන්න ඒක තමයි ඒ එතනයේ මේ ස්වාමීන් වහන්සේ පොතේ දක්වලා තියෙන්නේ තේරෙන්නේ නැත්නම් අහන්න පැහැදිලි නැත්නම් එතකොට පංචක ක්‍රමයේ ද්විතිය තෘතිය ධාන දෙක චතුෂ්ක ක්‍රමයේ ද්විතිය ධානය වේ පළවෙනි ධාන භූමිය ද්විතිය අධ්‍යාන භූමිය තတိය අධ්‍යාන භූමිය චතුත් අධ්‍යාන භූමිය ඔච්චරයි භූමි තියෙන්නේ ඊට ඊට ඉහළ තියෙන්නේ සුද්ධාවාස නෙමෙයි සුද්ධාවාස සුද්ධාවාස වලින් ඉහළ තියෙන්නේ අරූප භූමිය එතකොට අර ධාන භූමි වල ද්විතිය අධ්‍යාන භූමිය තමයි පංචක ක්‍රමයේ ද්විතිය අධ්‍යාන ලැබපු යෝගීනොත් තတိය අධ්‍යාන ලැබපු යෝගීනොත් විපාක සිත් වශයෙන් ගිහිල්ලා පහළ වෙන්නේ ඒ ද්විතිය අධ්‍යාන භූමිය ඒක තමයි ඒ එතන තියෙන සිදුවීම දැන් කියනවා රූපාවචර විපාක සිත්තලින් මේ ඒක තමයි කියන්නේ රූපාවචර විපාක සිත්තලින් ප්‍රථම ධාන විපාකය ප්‍රථම ධාන භූමියේ ප්‍රතිසන්දි භවංග චුති වශයෙන් පවතී මේ තියෙන්නේ ප්‍රථම ධාන භූමිය බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරোহিত බ්‍රහ්මහා බ්‍රහ්ම එතකොට ඒ ප්‍රථම ධානයේ බොහොම මේ ඒ කියන්නේ සාමාන්‍ය විදිහට වැඩුවොත් බ්‍රහ්ම පාරිසජ්ජ කියන පහළම මේ කොටසට යනවා පහළ නෙමෙයි මේ කොටසට යනවා ඊළඟ මධ්‍යම විදිහට ටිකක් වැඩිපුර වශී කරලා හොඳට පුරුදු කරලා ඒ ධානයේ බැහැගෙන ඉන්න පුළුවන්කම වැඩි වෙනකොට ඒ වගේ කෙනෙක් චුත්ත වුණොත් මේ බ්‍රහ්ම පුරোহিত බඹලවට යන එකනේ වශී කරනවා කියලා ඊළඟ හොඳට උත්කෘෂ්ඨ විදිහට ප්‍රථම ධානයේ වශී කරා නම් මේ මහා බ්‍රහ්මයා ඉන්න මේ මහා බ්‍රහ්ම ලෝකේ තමයි ප්‍රතිසන්දිසිත ලබන්නේ එතකොට
ප්‍රතිසන්දි භවංග චුති කියන ඒ අවස්ථා තුනම පවතිනවා මේ ලෝකවල ඉන්න බ්‍රහ්මින්ගේ ප්‍රතිසන්දි සිත පහළ වෙනවා භවංග සිත ඊට පස්සේ චුති වෙන්නේ ඒ සිත චුත වෙලා වෙන තැනක උපදින්නේ ඒක තමයි ඒ කිව්වේ ඊළඟට දෙවනි බඹලෝව ගැන කිව්වේ මේ දෙවනි බඹතලේ ද්විතිය ධාන මෙතන තමයි ද්විතිය ධාන බ්‍රහ්මයේ විපාක සිතත් තත්ති ධාන බ්‍රහ්මයේ විපාක සිතත් පහළ වෙන්නේ ඊළඟට තත්ති ධාන භූමිය තත්ති ධාන චතුර්ථ ධාන විපාකය ඒ තෘතිය ධාන භූමියේ ප්‍රතිසන්දි භවංග වශයෙන් පවතී ඒ පංචක ක්‍රමයට පංචම ධාන විපාකයේ චතුර්ථ ධාන භූමියේ ප්‍රතිසන්දි භවංග චුති වශයෙන් පවතී මේ පංචක ක්‍රමයට තමයි මෙතන භූමිය වලට බෙදලා සිත් 15 වෙනි හැටි දක්වලා තියෙන්නේ. අසඤ්ඤ භූමියේ ප්‍රතිසන්දි වශයෙන් ඇතිවන්නේද රූප පමණයි. ප්‍රවෘත්ති කාලයේදීද එහි ඇත්තේ රූපමය. ඒ භවයෙන් චුතවන කාලයේදීද ඒ රූප පරම්පරාවම නිරුද්ධ වේ. මේ 6 රූපාවචර ප්‍රතිසන්දි හුය. එතකොට ප්‍රථම ධාන ප්‍රතිසන්දිය, ද්විතිය ධාන, තතිය ධාන, චතුත්ථ ධාන, පංචම ධාන සහ අසඤ්ඤ භූමි ප්‍රතිසන්දිය කියන ප්‍රතිසන්දි 6 රූපාවචර ප්‍රතිසන්දි. මං හිතනවා පැහැදිලි ඇති කියලා. චන්ද්‍ර මහත්මිය ඒවා පැහැදිලිද එහෙම කිව්වම? මං දන්නවා මෙතන ඉන්නවා කියලා පළවෙනි සැරේට අහන අය. ඒක නිසා පැහැදිලිද ඔයගොල්ලන්ට? මට කියාගෙන යනකොට තේරුම් එනවා ඒ වුණාට මට දෙපාරක් තුන් පාරක් කියවන්නම උනේ ඒක ඔළුවට ගන්න. ඉතින් මං අහගෙන යනවා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මං අහන්න. හොඳයි හොඳයි බොහොම පිං. ඊළඟට රූපාවචර භූමින්නේ ආයු ප්‍රමාණය. අර දිව්‍ය ලෝක වලට හුඟක් වැඩි ආයුෂ. රූපාරූප ලෝකවල ආයුෂ ඉතා දීර්ඝ බැවින් වර්ෂ ගණන් වලින් නොදැක්විය හැකිය. ඒවායේ ආයු ප්‍රමාණය දක්වා තිබෙන්නේ කල්පවලිනි. කල්පය අති දීර්ඝ කාලයකි. රූපාරූප ලෝකවල ආයුෂය එපමණ දික්වන්නේ ඉතා බලවත් කුශලයකින් එහි උපදින නිසාය. ප්‍රථම ධ්‍යාන භූමිවලින් බ්‍රහ්ම පාරිසජ්ජේ ආයුෂ ප්‍රමාණය අසංඛ්‍ය කල්පයකින් තුනෙන් එකකි. තුනෙන් පංගුවයි. බ්‍රහ්ම පුරෝහිතෙහි ආයුෂය අසංඛ්‍ය කල්පයකින් අඩකි. මහා බ්‍රහ්මෙහි ආයුෂය එක් අසංඛ්‍ය කල්පයකි. මේ බ්‍රහ්ම ලෝක තුන කල්පයක් පාසාම විනාශ වන බැවින් මහා බ්‍රහ්මෙහි සම්පූර්ණ අසංඛ්‍ය කල්පයක් ජීවත් වන්නට ලැබෙන්නේ කල්පය පටන් ගැනීමේදී එහි උපනුන්ට පමණකි. එතකොට මේ මහා බ්‍රහ්ම කියන බ්‍රහ්ම ලෝකයේ කල්පයක් ආයුෂ තියෙනවා. එතකොට කල්පය පටන් ගන්න කාලේ විපදුණු කෙනෙකුට පමණයි එතන සම්පූර්ණ ආයුෂ ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් අර කල්ප විනාශ වෙන කාලෙට ඒ අය විනාශ වෙලා යනවා කියන. එතනින් එක්ක චුත වෙන්න ඕනේ. එතනින් චුත වෙලා වෙන ලෝකවලට යන්න පුළුවන්. කල්ප විනාශයේ ලංව තිබියදී මේ භූමිය වල උපදන අයට සම්පූර්ණ ආයුෂ වළඳන්නට නොලැබේ. ද්විතීය භූමි ද්විතීය ධාන භූමියලින් පරිත්තාබේ ආයුෂ මහා කල්ප දෙකකි. අපමානාබයේ ආයුෂ මහා කල්ප සතරකි. ආභස්සරෙහි ආයුෂ මහාකල්ප 8කි. මතු බ්‍රහ්මලෝකවල ආයුෂද මහාකල්ප වලින්ම දත යුතුය. තෘතිය ධාන භූමි වලින් පරිත්ත සුභයෙහි ආයුෂ කල්ප 16යි. අප්පමාන සුභෙහි කල්ප 32යි. සුභ කින්නේහි කල්ප 64යි. චතුත් ධාන භූමි වලින් වේහප්පල අසඤ්ඤ සත්ත භූමි දෙකේම ආයුෂ කල්ප 500ක් බැගින්. අවිහයේ කල්ප 1000ක්. ඒ සුද්ධවාසවල පළවෙනි එක අවිහ කල්ප 1000යි. අතප්පයේ කල්ප 2000ක්ති. සුදස්සයේ කල්ප 4000කි. සුදස්සියේ කල්ප 8000කි. අකනිත්තේ කල්ප 11000කි. ආකාසානං ඡායතනාදී අරූප විපාක සිත් සතර පිළිවෙලින් ආකාසානං ඡායතනාදී භූමි සතරෙහි ප්‍රතිසන්දි භවාංග චුති වශයෙන් පවතී. අරූප ප්‍රතිසන්දි 4කි. අරූප භූමින්හි ආයු ප්‍රමාණය ආකාසානංචායතනෙහි කල්ප 20000කි. විඤ්ඤාණංචායතනෙහි කල්ප 40000කි. ආකින් චඤ්ඤායතනෙහි කල්ප 60000කි. නේවසඤ්ඤානාසඤ්ඤායතනෙහි කල්ප 84000කි. ඊළඟ කල්ප තියෙනවා තවදුරටත් කල්ප ඒ කාල බෙදනවා තවත් විදිහකට. අන්තක් කල්ප, අසංඛ්‍ය කල්ප, මහා කල්පයයි කල්ප තුනක් තියෙනවා.
මිනිසාගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහි ගොස් දස අවුරුද්ද පරමායුෂ වන කාලය පැමිණේ. ඒ කාලයේදී රෝගවලින් හෝ යුද්ධයෙන් හෝ ආහාර නැතිවීමෙන් හෝ මහා මිනිස් විනාශයක් වේ. මං හිතන්නේ කාන්ති මහත්මියට මතක් වෙයි. අපි කිව්වනේ රෝගාන්තරාය, ඊළඟට ශස්ත්‍රාන්තරාය, ඊළඟට දුර්භික්ෂාන්තරාය. මෙතන තියෙන අර ත්‍රිවිධ සත්ත්ව විනාශය කියලා අපි අර බුද්ධානුස්සති භාවනාවේ කරන්නේ. එතකොට එක්ක රෝගවලින්. රෝගවලින් ඔව් පළවෙනි එක ආයුධවලින් කිව්වා, දෙවෙනි එක දුර්භික්ෂ කිව්වා. ඊට පස්සේ අනිත් එක රෝග. රෝග. ඒ විදිහ තමයි ත්‍රිවිධ සත්ත්ව විනාශය. මෙන්න මේ විදිහට තමයි මහා මිනිස් විනාශයක් වෙයි. ඉතා ටික දිනෙකු පමණක් ඉතිරි වේ. ඉන්පසු මිනිසුන් සුචරිතේ හැසිරෙන්නට පටන් ගැනීමෙන් පරම්පරාවෙන් පරම්පරාව මදින් මද ආයුෂ වැඩෙන්නට පටන් ගනි. ඒ වැඩිම වර්ෂ අසංකේය දක්වා වැඩි. ඉන්පසු දුසිරිතට හැරීමෙන් නැවතත් මිනිස්සු පිරිහෙන්නට පටන් ගනිති. ක්‍රමයෙන් පිරිහි දශවර්ෂයේ පරමායුෂ වන කාලය එළඹේ. ඒ කාලයේදී නැවතත් මිනිස් විනාශයක් වේ. එතකොට මිනිස් ආයුෂ දශවර්ෂයෙන් පටන්ගෙන අසංකේය දක්වා වැඩි, නැවත දශවර්ෂයට පරමායුෂ වනතෙක් සම්පූර්ණ රවුමක් ගිහින් එනකන් ඒ කාලයට කියනවා අන්තඃකල්පය කියලා. දශවර්ෂයෙන් පටන් අරගෙන අසංකේයයට නැගලා ආයි 10ට බහිනකන් කාලේ තමයි අන්තඃකල්පයක් කියන්නේ. එතකොට සංවට්ට, මේ සංවට්ට කියලා කියන සංවර්ත සංවර්තස්ථායි විවර්ත විවර්තස්ථායි සංවට්ට සංවට්ටට්ටායි විවට්ට විවට්ටට්ටායි කියලා පොත්වල තියෙනවා. මේ කාලය ගින්නෙන් හෝ දියෙන් හෝ සුළඟින් හෝ දීර්ඝ කාලයකට වරක් මේ මහ පොළව දිව්‍ය ලෝක හා ඇතැම් බ්‍රහ්ම ලෝකත් සමග විනාශ වේ. ලෝකේ වරක් විනාශ වී යාමටත් ඉතා දීර්ඝ කාලයක් ගත වේ. ලෝකේ නැසමින් පවත්නා කාලය සංවට්ට කල්පය නම් වේ. ලෝකේ විනාශ වීමෙන් පසු විනාශ වන්නට ගතවන වූ තරම් කාලය හිස්ව පවති. ලෝකේ විනාශ වෙලා ඒ විනාශ වෙන්න ගිය කාලය තරම්ම සංවට්ට කාලය හා සමානම දින ගණන අවුරුදු ගණන බැලුවොත් ඒ හිස්ව පිටිනා. ඒ කාලෙට කියනවා සංවට්ටට්ටයි කියලා. ඊළඟට ලෝකේ හැදෙන්න පටන් ගන්නවා. මදින් මද හැදෙන්න පටන් ගනි. ලෝකේ හැදී සම්පූර්ණ වීමට ගතවන කාලය විවර්ත කල්පය නමි. ලෝකේ සම්පූර්ණ වී නැවත විනාශ වන්නට පටන් ගැනීමට පවත්නා කාලය විවර්ත ස්ථායි නම් වේ. මේ අසංඛ්‍ය කල්ප හතරක් එක් මහා කල්පයකි. සංවට්ට කල්පය, සංවට්ටට්ටායි කල්පය, විවර්ත කල්පය, විවර්ත්ටට්ටායි කල්පය. එතකොට ඒක මහා කල්පයක්. අසංඛ්‍ය කල්පයක ප්‍රමාණය අන්තක්කල්ප 20කි. මහා කල්පයේ ප්‍රමාණය අන්තක්කල්ප 80කි. එතකොට අසංඛ්‍ය කල්පයක ප්‍රමාණය අන්තක්කල්ප 20ක්. මහා කල්පයේ ප්‍රමාණය අන්තක්කල්ප 80ක්. එතකොට පිළිවෙලින් 7තරක් ගින්නෙන් ලෝකය නැසෙයි. 8වන වාරයේ ජලයෙන් නැසෙයි. මෙසේ නැසෙන ලෝකය සූසැටවෙනි වාරයේ වායුවෙන් නැසෙයි. ගින්නෙන් ලෝකය විනාශ වන කල්හි ආභස්සරයෙන් යට සියල්ල නැසෙයි. ජලයෙන් විනාශ වෙන කල්හි සුභකින්හෙන් යටද, වාතයෙන් විනාශ වන කල්හි වේහප්පලෙන් යටද සියල්ල විනාශ වේ. එතකොට ලෝක විනාශය පටන් ගන්නවා. ලෝක විනාශය තුළ කල්ප විනාශය පටන් ගන්නවා. ඒ කියන්නේ ඒක පටන් ගන්නෙ ඔය කල්ප විනාශ වෙන්න කිට්ටුව මේ විපත්තිකර මහා මේගයක්, මහා වර්ෂාවක් හටගන්නවා. ඉතාම තද වර්ෂාවක් හටගන්නවා. හටගත්තාම ඒ වර්ෂාවෙන් පස්සේ මිනිස්සු හොඳට බවභෝග හිටවල ඒවා වැඩිගෙන එන කාලෙට වැස්ස නැති වෙලා යනවා. මේ වැස්ස මේ කාලේ වෙනකොට මීට පෙර වර්ෂ 1000කට ඉස්සෙල්ලා දෙවි කෙනෙක් කිය කී යනවා මේ මහා වර්ෂාවක් එනවා, කල්ප විනාශෙන්න මේකට තෙමෙන්න එපා කියලා. තෙමෙන අය විනාශ වෙනවා, අනිත් අය මේකෙන් මිදෙනවා කියලා. ඉතින් මේ ඒවා පිළිගත් අය භාවනා කරලා බ්‍රහ්මලෝකවලට යනවා. අනිත් අය තමයි ඔය විනාශයට මුණ දෙන්නේ. එතකොට පළවෙනියෙන්ම සූර්යා පායනවා, සූර්යා කෙනෙක් දෙවනි සූර්යා පායනවා.
ඊට පස්සේ මේ දෙවනි සූර්යයා නිසා පංච මහා ගංගා තියෙනවා මේ හිමාලයේ ගංගා යමුනා අචිරවති සර්බු මහියාදී පංච මහා ගංගා ඒවා හැර අර පුංචි සියලු පොඩි වැව් ගංගා පොකුණු ඒ සේරම ටික ඒ දෙවනි සූර්යාගෙන් විනාශ වෙනවා ඊට පස්සේ ඒ ඒ ඒකෙන් පස්සේ ඊළඟට තුන්වෙනි සූර්යා පහළ වෙනවා ඒ තුන්වෙනි සූර්යාගෙන් පංච මහා ගංගා සියල්ලම වේලිලා යනවා වතුර නැති වෙලා යනවා වතුර පොදක්ක හතරවෙනි සූර්යා පහළ වෙනකොට තියෙන මහා විල් තියෙනවා මේ මහා සාගර වගේ විල් තියෙනවා අනෝතත්ත විල චද්දන්ත විල කුණාල විල කර්ණමුණ්ඩ රතකාර සිංහතාප මන්දාකිනි කියලා විල් හතක් තියෙනවා මේ සප්ත මහා විල් සම්පූර්ණයෙන් වියලිලා යනවා හතරවෙනි සූර්යාගෙන් පස්වෙනි සූර්යා වෙනකොට සියලුම සමුද්‍ර මහා සාගර වේලිලා යනවා හයවෙනි සූර්යා වෙනකොට මේ සක්වලම සම්පූර්ණ සක්වලම දුම් ගොඩක් වගේ බවට පත් වෙනවා පිච්චිලා හත්වෙනි සූර්යා එනකොට පොළවේ ඇවිලෙන ගිනි ජාලා වලින් මහා පොළව මහා මෙර ඒ මහා පර්වත හිමවත් පර්වත ආදිය පුච්චලා දාලා චාතුම් මහරජිකේ ඉඳලා බ්‍රහ්මලෝක පහක් ආබස්සර බ්‍රහ්මලෝකේ දක්වාම අජටාකාශයේ උඩට එක ඝනාන්ධකාරව පිච්චිලා යනවා ඊට පස්සේ තමයි ඔය මේ ඒවා පිච්චිලා ගියාට පස්සේ තමයි බොහෝ කාලයක් එහෙම තිබිලා සම්පත්තිකර වැස්සක් වැහැලා ඊළඟට තමයි ඒ පිච්චිලා ගියේව සම්පූර්ණයෙන් සේදිලා යනවා ඔය ඔය හේ මේ පිච්චුණු ඒවා හේදිලා යනවා ගින්නෙන් ලෝකය විනාශ වෙන කල්ලි ආබස්සරෙන් යට සියල්ල නැසෙනවා ඊට පස්සේ ජලයෙන් විනාශ වෙනකොට ඒ තියෙන ඒවා ඔක්කොම අර පිච්චිලා දෙවිච්චේවයි සුභකින්නෙන් යට සියල්ලම හේදිලා යනවා වාතයෙන් විනාශ වෙනකොට චතුත් අධ්‍යාන තල වෙනකන් තියෙන සියලුම ලෝකයේ තියෙන සියලුම දේවල් විනාශ වෙලා යනවා ඒ විදිහට තමයි ලෝක විනාශය වෙන්නේ මං හිතනවා අදට ඒ ටිකෙන් නවත්තමු කියලා අපි කර්ම චතුෂ්කයේ ප්‍රස්සේ බලමු තව කියවන්න කියවලා බලන්න මේක මේ සප්ත සූර්යෝද්ගමන සූත්‍රය කියලා සූත්‍රයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු එකෙත් තියෙනවා අවශ්‍ය කෙනෙකුට ඒවා හොයලා බලලා කියවන්න පුළුවන් ශ්‍රීමති මහත්මිය එතකොට ඔය ලෝකවල ආයුෂ කාලය කියන්නේ මේ සත්වයේ ඉපදිලා ගත කරන ආයුෂ කාලය නෙමෙයි කල්පයක ඉඳලා කල්ප විනාශයේ ඉඳලා ඊළඟ කල්ප විනාශය දක්වා කාලයද මොකද දැන් මේ මෙතන පැහැදිලි කරන්නේ මහා කල්ප කාලෙදි නම් කාලක් තියෙන මහා කල්ප තුනෙන් එක තියෙන එතකොට කල්පේ පටන් ගත්ත තැන ඉඳලා කාලක් එහෙමත් වෙන්න පුළුවන් එහෙම නැත්නම් දැන් විනාශ වෙනකොට විනාශ වෙලා යනවා එතකොට විනාශ වෙන අය ගැන නෙමෙයි කියන්නේ එතන ඉන්න පුළුවන් අය මෙච්චර ආයුෂ තියෙන කෙනෙකුට ඉන්න පුළුවන් කියලා ඒ කියන්නේ දැන් එතන ඉපදුණු කෙනෙක් කල්ප විනාශයෙන් පස්සේ පටන් ගන්න තැනදී ඉපදුනොත් මෙච්චර කල් ඉන්න පුළුවන් මොකද අර මෙතන කියනවනේ මේ කල්පය පටන් ගැනීමේදී ඉපනුන්ට පමණයි ඒ කියන්නේ කල්පිනා කල්පයම ඉන්න පුළුවන් කියලා. ඔව් ඒක තිබුණා. එහෙම තිබුණා. එතකොට ඒ දක්වල තියෙන මුළු කාලයම නෙමෙයි කෙනෙකුට ආයුෂ තියෙන්නේ එතන. ඒ කියන්නේ පින් තිබුණත් ඒ තැනක ඉන්න. ඔව්. ඔව්. ඒක තැනක එහෙම තිබුණේ. මෙතන මේ තියෙන්නේ කල්පය ඒ කිව්වේ රූපාවචර භූමියලට කිව්වේ අනිත් ඇයට කල්පවලින් නෙමෙයිනේ. මේ භූමියල කල්ප විනාශයේ ලංව තිබියදී මේ භූමියල උපදන ආයත සම්පූර්ණ ආයුෂ වළඳන්නට නොලැබේ. දැන් මහා කල්ප ආයුෂ අසංඛ්‍ය කල්පෙන් අඩක් නම් පුළුවන් නේ. මෙද හරියදී ඉපදුනත් පුළුවන් සම්පූර්ණ ආයුෂ ගෙවන්න. දැන් ඒතකොට මහා බ්‍රහ්මයේ ආයුෂ එක කල්පයයි. එහෙමනම් ඒ මහා බ්‍රහ්මයේහි ඊට ඉහළ ලෝකවලයි කල්පය පටන් ගන්නකොට ඉපදුනත් පුළුවන් යම්කිසි ආයුෂක් ගෙවන්න. ඒ අතරතුර කල්පය විනාශ වෙලා විනාශන හැබැයි හුඟක් අය භාවනා වඩලා ධ්‍යාන වඩලා වෙන වෙන ලෝකවලට යනවා කියලා තමයි කියන්නේ. එතකොට මුළු තුන් ලෝකෙම භාවනා මධ්‍යස්ථානයක් වගේ භාවනා කරනවලු. භාවනා කරලා වෙනත් ලෝකවලට ඉහළ ලෝකවලට යනවලු ඒගොල්ලෝ. ඔතනින් පිච්චිලා මැරෙන්නේ නැහැ. අන්න එහෙම එකක් තියෙනවා. තෙරුවන් සරණයි ශ්‍රීමති මහත්මිය. මේ සමහර තැන්වල මේ ආයුෂ දීලා තියෙන කල්පවලින් සමහර ඒවා මහා කල්පයේ දෙකම එකද
මේකේ අපේ මේ පොතේ තියෙන විදිහට මේ පොතේ දීලා තියෙන්නේ මහා කල්ප කියලා තමයි දීලා තියෙන්නේ මේ මහා කල්ප කියලා. මහා කල්පයේ කිව්වේ අර කිව්වේ අසංඛ්‍ය කල්ප හතරක් නේද මහා කල්පයක් කිව්වේ. අසංඛ්‍ය කල්ප හතරයක් නේ මහා කල්පය කිව්වේ. එහෙම නැත්නම් අන්තක් කල්ප කීයද 16ක්ද කොහෙද කියලා නේද කිව්වේ. එහෙම කිව්වා දැනක. මහා කල්පය කියලා කිව්වේ මම දැක්ක එක තැනක තියෙනවා බොහෝ තැන්වල තියෙන මහා කල්ප කියලා. කොහෙද ඒක තිබුණේ? අර මේ සංවට්ටට්ටයි විවට්ටට්ටයි තිබුණ තැන තමයි තිබුණේ. අන්තකල්පේ අසංකකල්පේ මහාකල්පේ එයි කල්ප තුනකි. මිනිසුන්ගේ ආයුෂ ක්‍රමයෙන් පිරිහි ගොත් දස අවුරුද්ද පරමායුෂ වන කාලයක් පැමිණි. එතකොට ඒ කාලේ අර මේ ආයුෂ 10 ඉඳලා ගිහිල්ලා අසංකේ ඉර නැගලා ආපහු බැහැලා ආයිත් අවුරුදු 10ට බහිනකම් පරමායුෂ වෙන කාලය. එතකොට ඒ කාලේ වෙනකම් කාලෙන්නේ කිව්වේ අපි කල්පය කියලා නේද? අසංකේ කල්පය කිව්වේ නේද? මිනිස් ආයුෂ දශවර් පිරිහීමට ගත අන්තක්කල්පය. එතකොට අන්තක්කල්පයයි අසංකේය කල්පවලින් දීලා තියෙන අසංකේය කල්පයක ප්‍රමාණය අන්තක්කල්ප 20කි. මහා කල්පයේ ප්‍රමාණය අන්තක්කල්ප 80කි. අන්තක්කල්ප 80යි 80ක් අන්තකල්ප 80ක් තමයි මහකල්පයක් කියුවේ. කල්පය කියලා විතරක් මේකේ නැහැ නේද? එක්කෝ අන්තකල්පය එහෙම තිබුණා. එහෙම තිබුණා මේ ශ්‍රීමති මහත්මිය ඔය බලන්නකො තතිය ඥාන රූපාවචර එකේ. ඔව් ඔව්. ဒုတိය ඥාන එකේ තියෙන මහකල්ප කියලා. ඔව්. තතිය ඥාන එකේ තියෙන කල්ප කියලා. ඔව් හැබැයි මෙතන මේකේ පැරදිලා තියෙනවා මහකල්ප කියලා මේ රූපේ. ඔව් ඒ රූප සටහනෙන් නම් මහකල්ප සමහර විට printing printing ඒවද දන්නේ. අපි හිතමු අන්තකල්ප 64ක් මහකල්ප එකයි කියලා. ශ්‍රීමති මහත්මිය මම අර මේක ෂෙයා කරන්නද? හොඳයි මහත්තයා ඔබතුමා ඇඩ් කරන්න. මම හිතුවා අදට මෙතනින් මේ ටික නවත්තමු කියලා. ඔව් හරි. මේක මේක විතරක් කියලා අපි නවත්තමු. හොඳයි හොඳයි. නෑ නෑ මේ ඔබතුමාට කියන්න තියෙන එකතු කරන්න වෙලා ඒක ප්‍රශ්නයක් නෑ. පළවෙනි එක තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම අධ්‍යාර කුසල. මේ කුසල සිත විතරයි ගන්න තියෙන්නේ. හැබැයි අපි දන්නවා විපාක සිතකුත් තියෙනවා, ක්‍රියා සිතකුත් තියෙනවා. මේක අර බෙදීම පෙන්වන්න කුසල සිත විතරයි අරන් තියෙන්නේ. එතකොට දෙවනි එක මේ චතුක්ක නයින් එනකොට විතක්ක විචාර දෙකම නැතුව ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိය ධ්‍යාන කුසල සිත තමයි ඊළඟට දක්වලා තියෙන්නේ. දැන් ධ්‍යාන වඩනවා කියලා සාමාන්‍යයෙන් රහතන් වහන්සේ නෙවෙයි වෙන කෙනෙක් යෝගී වඩනවා නම් කුසල් සිත්නේ පහළ වෙන්නේ. ඒ අනුව තමයි මේක බෙදලා තියෙන්නේ. පළවෙනි එක විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන කුසල සිත. දෙවැනි එක ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိය ධ්‍යාන කුසල සිත. ඒතකොට මේ විතක් විචාර දෙකම නැහැ මෙතනට එනකොට ဒုတိය ධ්‍යාන. තතිය ධ්‍යාන එනකොට ප්‍රීතියක් නැහැ. සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන කුසල සිත. ඊළඟට හතරවෙනි එක චතුත්ථ ධ්‍යාන එනකොට උපේක්ඛා ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යාන කුසල සිත. දැන් ඕක පංචක නයින් පෙන්නනකොට පෙන්නන්නේ මේ විතක්ක විචාර දෙක. දැන් මේ චතුක්ක නයේදී එකපාරම ඒ දෙක නැතුව තමයි ဒုတိය ධ්‍යානෙට ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම එන්න පුළුවන් නේ තික්ක ප්‍රඥා නැත්නම් තික්ක පඤ්ඤා කියලා කියන්නේ තීක්ෂණ ප්‍රඥාවකින් යුක්තු යෝගියුන් යෝගීන්ට තමයි එහෙම එන්න පුළුවන් කියලා කියන්නේ. එහෙම නැති අයට මේ විතක්කේ කියන එක දුර වෙන්නේ එක තැනකදී, ඊට පස්සේ තමයි ਵਿਚාරය කියන එක දුර වෙන්නේ. ඉතින් ඒක අවස්ථා දෙකකදී දුර වෙන එක තමයි මෙතනදී පෙන්ලා තියෙන්නේ. පළවෙනි ධ්‍යානයේ නැවතත් විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන කුසල සිත.
ඊළඟට විතක්කේ විතරක් විතක්කෙන් තොරව විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိය ධ්‍යාන සිත කියලා තමයි නම් කරන්නේ. එතකොට ඊළඟ අවස්ථාව තමයි ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන කුසල සිත කියලා මේ පංචක ණය ක්‍රමෙන් දක්වන්නේ. එතකොට දැන් බලන්න මේ ဒုတိය ධ්‍යාන සිත චතුක්ක ණයේදී තියෙන ဒုတိය ධ්‍යාන සිත සමාන වෙනවා පංචක ණයේදී තතිය ධ්‍යාන කුසල සිතට. ඊට පස්සේ මේකේ තුන්වෙනි ධ්‍යානය මේකේ හතරවෙනි ධ්‍යානය හැටියට දක්වනවා මේ චතුක්කණයේ හතරවෙනි ධ්‍යානය පංචකණයේ පස්වෙනි ධ්‍යානය හැටියට දක්වනවා ඕක තමයි වෙනස ඒක මොන හරි ප්‍රශ්න තියෙනවද පැහැදිලිද ඒක හිතනවා පැහැදිලි ඇති නේද මං හිතනවා පැහැදිලි ඇති කියලා අපි ඔක මේ අපි කතා කරා ධ්‍යාන මේ ධ්‍යාන සිත් කරන කොට රූපාවචර සිත් කරන කොටත් කතා කළා ඊට පස්සේ සම්ප්‍රයෝගණ අයදිත් කතා කරා මං හිතනවා පැහැදිලි ඇති කියලා. එහෙනම් අපි ඔය වැඩසටහන නිමා කරන්න පුළුවන් වෙන විශේෂ ප්‍රශ්න නැත්නම්. එතකොට ඔබතුමිය කිව්වේ කොහොමද අර ප්‍රතිසන්දී ගන්නකොට භූමි වශයෙන් ගන්නකොට කොහොමද ගන්නවා කිව්වේ? භූමි වශයෙන් ගන්නකොට මේ පංචක ක්‍රමයේ ဒုတိය ධ්‍යාන තතිය ධ්‍යාන දෙගොල්ලම යන්නේ ද්විතිය ධ්‍යාන භූමියට. ආ. ඒ කියන්නේ ද්විතිය ධ්‍යාන විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිතයි විතක්ක විචාර දෙකම නැති ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව සහිත කියන තෘතිය ධ්‍යාන පිරිසයි පංචක ක්‍රමයේ එකම භූමියට යන්නේ මේ පරිත්තාබ අපමානාබ පරිත්ත සුභ අපමාන සුභ නෑ පරිත්තාබ අපමානාබ අවසර කියන ද්විතිය ධ්‍යාන භූමි තුනට ඒකට යන්නේ ඒකත් අර ධ්‍යානයේ මධ්‍යම උත්කෘෂ්ඨ විදිහට තල තුනෙන් අදාළකට තමයි යන්න පුළුවන් ප්‍රතිසන්දි ගන්න පුළුවන් කියලා දැන් ප්‍රථම ධ්‍යානය ලැබපු කෙනෙක් මිය ගියොත් එයා අනිවාර්යයෙන්ම රූපාවචරයට දයන්නේ එතකොට ප්‍රථම ධ්‍යාන ලැබපු කෙනෙක් ධ්‍යානයෙන් නොපිරිහි හිටියොත් ඒ කියන්නේ ධ්‍යානයෙන් නොපිරිහි කෙනකින් අදහස් කරන්නේ එතුමාට ඕන වෙලාවක ධ්‍යානයට සම්බන්ධින්න පුළුවන් ධ්‍යානෙන් ඉවත් වෙන්න පුළුවන් විදිහ ඒ කියන්නේ ධ්‍යාන බලය තිබෙද්දි චුත වුණොත් ගරුක කර්මයක් විදිහට ප්‍රථම ධ්‍යාන තලයේ උපදින්නේ එතකොට හොඳට බොහෝ බහුල කරලා ධ්‍යානේ කෝටි ලක්ෂ ගණන් වඩලා වඩලා එළියට එනවා ඇතුල් වෙනවා ඇතුල් අන්නේ වගේ වශී කරපු අයට තමයි ওই මහා බ්‍රහ්ම කියන තලයට යන්න පුළුවන්. ඒ එකම ලෙවල් එක තැන් තුනක්. එතකොට බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියලා කියන්නේ අර ප්‍රථම ධ්‍යාන රූපාවචර කුසලයාගේ විපාකසිත ප්‍රතිසන්දි ගන්න භූමිය. එයා දැන් ඥාන වැඩුවත් එයා දැන් රූපාවචරයට යන්නේ කියලා ප්‍රාර්ථනා නොකලත් එයා යන්නේ ප්‍රාර්ථනා කරොත් මහ බෝසතාණන් වහන්සේලා ওই වෙන දිව්‍ය ලෝකවලට යන අවස්ථාව තියෙනවා කියලා කියනවා. දැන් තමන් වහන්සේ දැන් ඔය අෂ්ට සමාපatti ලැබපු මහබෝසතාණන් වහන්සේලා තුසිත වගේ තැන්වල මොකද එතන මේ මහබෝසතාණන් වහන්සේලා ඉන්න හිතකර තැනක් කියලා මේ ඉතුරු මේ පාරමිතා පුරා ගන්න. ඒ වගේ ගිහිල්ලා මේ ඒ තැන්වල උපදිනවා කියලා කියනවා. හොඳයි ශ්‍රීමති මහත්මිය එහෙනම් අපි සාකච්ඡාව නිමා කරමු නේද? හොඳයි. එහෙමනම් මේ හැමදෙනාටම තෙරුවන් සරණයි. අද දවසෙත් අපි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකට වදාළේ උතුම් දහම් කරුණු සම්මස්සනේ කරා ඒ රැස් කළා වූ සියලු කුසල් අපි සම්මිය දෘෂ්ටික දෙවිවරුන්ට අනුමෝදන් කරමු ඊළඟට වැඩසටහන නිමා කරමු පළමු කොටම මේ ආකාරයට කරුණු ඔබට ගෙනල්ලා ඉදිරිපත් කරන්න උපකාර වුණු අතිපූජනීය රේරුකාණී චන්දිමල ගෞරවනීය ස්වාමීන් වහන්සේ රචනා කළ උතුම් ග්‍රන්ථ රත්නයත් ඒ වගේම අතිපූජනීය නාවිනිය ධම්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් අපට දේශනාකට අදාළ දේශනාත් උපකාරු වුණා. ඉතින් පළමු කොටම අපරස් කළා මේ උතුම් කුසල සම්භාරය අතිපූජනීය රේරුකාණී චන්දිමල මහානායක ස්වාමීන් වහන්සේගේ උතුම් නාමයේ සිහිපත් කරමින් මල් මිටක්සේ උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කර සිටීම පූජා වේවා සාදු සාදු සාදු. අතිපූජනීය නාවිනි අරිදම ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ සියලු කුසල් අනුමෝදන් වේවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයට සුවසේ ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට මේ සියලු කුසල් දහම් පාරමී බවට පත් වේවා.
එවැගේම සසර සැරිසරනතුරු නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබමින් සමතින් සත් පාරමී දම් පුරා ගන්නට මේ කුසල සම්භාරය උපනිශ්‍රේ සම්පතක් වේවා. සාදු සාදු සාදු. ඊළඟට අපි රැස් කර සියලු කුසල් සම්මා සම්බුදු ශාසනය ආරක්ෂා කරන සියලු දෙවියන්ට අනුමෝදන් කර සිටිමු. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම අපරස් කළ මේ සියලු කුසල් පින් බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙකුට අපි අනුමෝදනා කරමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අපරස් කළ කුසල් බලින් අපට සසර සැරිසරනතුරු ගුණවත් නැනවත් සිල්වත් සත්පුරුෂ කල්යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා. පස්පව් දසා කුසල් කරන පාප මිත්‍ර සේවනයක් නොවේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. ඒ වගේම අනන්ත සසර පටන් නොදැන හෝ දැන හෝ ත්‍රිවිධ රත්නයේ සිදු යම්තාක් අඩුපාඩුවක් අගෞරවයක් උපවාදයක් තියෙනවා නම් අප සෑම සියලුම දෙනා මේ සියලු කුසල් බලෙන් ඒවා අපට සමාව ලැබේවා. සසර මග බාධාවකින් තොරව නිවන් මග යන්නට අපට හේතු වේවා කියලා සමාවිල්ලගමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං ඝමමේ භන්ති භූරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං ඝමමේ ධම්ම සම්දිත්තික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡං ඝමමේ සංඝ පුඤ්ඤක්ඛෙත්තානුත්තර. සාදු සාදු සාදු. ඒ වගේම අපට මෙලොවදී ධර්මය දියුණු කරගන්නට දහම්මග දහම්මස පාදා ගන්නට උපකාර කරපු අපගේ ගෞරවනීය ගුරුතුමන් වහන්සේලාට පුණ්‍ය අනුමෝදනා කරමු. අපිට අභිධර්මයේ මුලකුරු කියලා දුන්නු නෙවසිලන්තේ වැඩ වාසය කරන අති පූජනීය වැලිමඩ දිනාලංකාර ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වේවා. ඒ වගේම පට්ටාන ධර්ම සභාවේ නිර්මාතෘ අති පූජනීය ආගොඩ ධර්මපුර ස්වාමීන් වහන්සේගේ පටන් වර්තමාන උත්තරීතර අනුශාසක වරතට වෙස්සබෝ ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම මහා සංඝරත්නයට අපගේ කෘතවේදී ගෞරවාචාර පුණ්‍ය අනුමෝදනාව හිමි වේවා. IIT ආයතනයේ සියලුම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාත් ඉතා කෘතවේදී සිහිපත් කරමින් පුණ්‍ය අනුමෝදනා කරනවා. මේ සෑම දිනා වහන්සේලාටම මේ සියලු පින් බලෙන් ඉතා සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා, වාසනාව වේවා. මිල වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබන්නට හේතු වේවා, වාසනාව වේවා. සාසනික කටයුතු වල තින යම්තාක් බාධක කරදර දුරු වෙලා චිත්ත පීඩා වලින් තොරව සසුන් වගේ යන්න මේ පින් බලෙන් හේතු වේවා, වාසනාව වේවා. ඒ වගේම ජයන්ත මහත්මියට, ලක්ෂ්මී මහත්මියට අපි මේ ඉතාම කෘතවේදීව මේ පුණ්‍ය අනුමෝදනා කරනවා. ඇත්තටම මේ ලක්ෂ්මී මහත්මිය කරන සේවයත් අගය කරන්න ඕනේ, මිල කරන්න බෑ. බොහෝ පිරිසක් දහස් ගාණක් මේ වැඩසටහන් වලින් ප්‍රයෝජන ගන්න බව තේරෙනවා. ඒ වගේම ජයන්ත මහත්මයා මේ බොහෝ කරුණු එකතු කරලා මේ වැඩසටහන පෝෂණය කරනවා කියලා කියන්න පුළුවන්. ඉතින් ඉතාම කෘතවේදී වෙනවා ඔබ දෙපළටත්. මං රැස් කළ සියලු මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම අප සැමගේම කෘතවේදී පුණ්‍ය අනුමෝදනාව හිමි වෙනවා. ඉතින් මෙලෝ වශයෙන් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලබත්වා. මේ ශාසනික සේවාවල් ඉතාම බාධා වලින් තොරව සුව පහසුවෙන් කරගෙන යමින් බොහෝ පිරිසකට නිවන් මඟට උපකාර කරන්නට ඔබ දෙපළටම ධෛර්ය ශක්තිය වීර්ය වාසනාව හේතු සම්පත්‍ති ලැබේවා. සසර සැරිසරනතුරු පාප මිත්‍ර සේවනයක් නොවේවා.
පතන උතුම් බෝධි වලින් සුවසේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හේතු වේවා වාසනාව වේවා සම්බන්ධන ඔබ සැමටත් ඒ ආකාරයෙන්ම දවසින් දවස මොහොතින් මොහොත දහමේ අගය දැනේවා නිවනට යොමු වෙත්වා කියලා දෙන දේවල් ඉතා හොඳින් ධාරණය වෙලා ඒවා හිත සමාධිගත වෙලා ඒවා විදර්ශනා බවටපත් වෙලා සුවසේ ධම්මගේ ගිහිල්ලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා නිවන් දක්නා ජාති දක්වා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ ජීවිත ලැබෙමින් උතුම් කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙමින් ත්‍රි හේතුක ප්‍රතිසන්ධික විපදිලා සුවසේ නිර්වාණ අවබෝධ කරගන්නට මේ පින් හේතු වේවා වාසනාව වේවා ඔබ අප සෑම සියලුම දෙනාගේ ගුරුතුමන් වහන්සේලාට ඒ වගේම පෞල්වල සුජීවත්ව ඉන්න සැමට පරලෝස සැපත් නැද හිත මිතුරන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා ඒ සෑම සියලුම දෙනාත් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලබත්වා සුගතිගාමි වෙත්වා පතන බෝධි වලින් සුවසේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරත්වා අපරස්කල මේ සියලු කුසල් බලෙන් සම්මා සම්බුද්ධ ශාසනේ නොපිරිහි අතුරු දහන් වූ බොහෝ කල්ලෝ පවතිවා බොහෝ දෙනෙකෙයින් මගපල නිවන් පසක් කරගනිත්වා ඒ වගේම ලංකාද්වීපයට විශේෂයෙන්ම තියෙන යම්තාක් බාධක කරදර දුරු වෙලා සම්බුද්ධ ශාසනයටත් ඒ වගේම සිංහල ජාතියටත් සියලු ජාතීන්ටත් සුවසේ අරාවුල් නැතුව සමගියෙන් ජීවත් වෙලා ඒ රට ස්වයං පෝෂණය කරන්නට ත්‍රිවිධ රත්නානුභවින් හේතු වේවා වාසනාව වේවා ලෝකේ පුරා තියෙන යුද ගිනි නිවේවා මේ දවස්වල ඉතාම දරුණු බිහිසුණු විදිහට යුද ගිනි අවිලෙනවා සමහර ප්‍රදේශවල ඒ සෑම සියලුම දිනාට තෙරුවන් සතු අනන්ත ගුණ බලෙන් ඉතා ඉක්මන් සැනසීමක් ලැබේවා යුද ගිනි නිවේවා මිනිසුන්ට සෞභාග්‍යත් වේවා හිතවත් මෙදහත් අහිතවත් අපා දෙපා සිව්පා බහුපා ජලයේ පොළවේ හසේ සියලු සත්‍යෝ වෛර නැත්තෝ විත්වා තරහා නැත්තෝ විත්වා දුක් පීඩා නැත්තෝ විත්වා සුවපත් විත්වා හැම දිනාම නිවනින් සැනසෙත්වා තෙරුවන් සරණයි Terwan sarana. 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 Ter